संविधान मोंगो डीबी सेशन අද මේ ඉවෙන්ට් එක women in force community එක ගොඩක් විශේෂයි මොකද මේක තමයි අපි ඒ කියන්නේ women in force community එක පළවෙනි වතාවට සංවිධානය කරන ඉවෙන්ට් එක. ඉතින් අද මේක ඉස්සරහට කරගෙන යන්න මේ ඉවෙන්ට් එක අද කරන්න අපිට MongoDB කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා Cambio software engineering ආයතනයේ associate tech lead කෙනෙක් විදිහට කටයුතු කරන ධනුෂ්ක චන්දන අයියා. අයව බොහොමත්ම සාදරයෙන් අද ඉවෙන්ට් එකට පිළිගන්නවා අයිබන් අයියේ. ඒ වගේම තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉවෙන්ට් එක ඉස්සරහට කරගෙන යන්න මං ධනුෂ්කයියට ආරාධනා කරනවා. ධනුෂ්කයියේ එයා ඉන්නව නේද? ඉන්න ඉන්න රයිට් මයික් එක මියුට් කරලා දින්න. හරි. Okay, thank you. Right, yeah. Screen එක පේනවද? ඔය පේනවා. Right, okay. හරි එහෙනම් අපි පටන් ගමු. අද කතා කරන්න හදන්නේ අපි MongoDB ත් එක්ක වැඩ කරගෙන යන්නේ කොහොමද කියන එක. මේ session එකේ මම ප්‍රධානවම කතා කරනවා what is MongoDB කියන එක. සාමාන්‍යයෙන් MongoDB ගැන මම පොඩි intro එකක් කිව්වා, පොඩි විස්තරයක් අපි කලින් දුන්න intro එකේදී. එතනින් හැට ගිහිල්ලා MongoDB ගැන තව පොඩි දේවල් ටිකක්, ඒ වගේම architecture එක ගැන, MongoDB වල තියෙන features සහ අපේ projects වලදී MongoDB කොහොමද පාවිච්චි කරන්නේ කියන එක තමයි අද කතා කරන්න හදන්නේ. මං ගැන කිව්වා කලින්, මගේ නම ධනුෂ්ක, Cambio එකේ associate tech lead කෙනෙක් විදිහට වැඩ කරනවා. First Sri Lanka එකේ community member කෙනෙක් සහ developer Facebook developer circle Colombo එකේ lead විදිහට වැඩ කරනවා. ওই දේවල් ටික තමයි මං ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේක තමයි session එකේ line up එක. Introduction, architecture, features, CRUD operations and Node.js එක අපි පොඩි project එකක් කරන්නේ කොහොමද කියලා බලනවා. ඊට පස්සේ main question එක introduction to MongoDB, එහෙම නැත්නම් what is MongoDB කියන එක. MongoDB කියන්නේ NoSQL document database එකක්. මේක specifically ම හදලා තියෙන්නේ ease of development and scaling කියන කාරණා දෙකට. මොකද අපිට බොහොම ඉක්මනට අපේ project එකක් up and running state එකට ගන්න පුළුවන් MongoDB එක්ක. ඒ වගේම MongoDB වල තියෙන කොහොමද ඒක කියන්නේ robust features හින්දා අපිට ගොඩක් safetyness එකක් තියෙනවා MongoDB එක්ක වැඩ කරනකොට. මේ වෙලාවෙදී 4.4 version එක තමයි තිබ්බේ. MongoDB එලාගේ product එක release කරනවා types දෙකකින්, community version එක සහ enterprise version එක විදිහට. අපි යූස් කරන්න හදන්නේ කමියුනිටි වර්ෂන් එක. එන්ටර්ප්‍රයිස් වර්ෂන් එකත් ගන්න පුළුවන්, අපේ ලෝකල් ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන් අපේ සර්වර්ස් වල. ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා MongoDB. ඇත්තටම ඩේටාබේස් එක විතරක් නෙමෙයි ලොකු ප්‍රොඩක්ට් එකක්. ඊට පස්සේ MongoDB වල පොඩ්ඩක් පරණ විස්තරයක් කතා කරමු. MongoDB වල කතාව පටන් ගන්න ඇත්තටම 2007 දී විතර. ඊට පස්සේ MongoDB පළවෙනි රිලීස් එක 2009 පෙබරවාරි මාසේ තමයි එන්නේ. ඇතර MongoDB පටන් ගන්නෙ අර ලාර්ජ් ඩේටාබේස් කියන concept එක. එහෙම නැත්නම් humongous database කියන concept එකත් එක්ක, කියන්නේ ලොකු data ගොඩක් store කරන්න පුළුවන් databases. මොකද ඒ කාලේ තිබ්බ ඇතර MySQL වගේ relational database වල limitations තිබ්බා. අපිට අමාරුයි මේ grow වෙද්දි වැඩ කරන්න. ඉතින් ඒවත් එක්ක තමයි මේ MongoDB කියන solution එක එන්නේ. මේ Mongo කියන වචනේ derive වෙලා තියෙන්නේ තර humongous කියන word එකෙන්ම තමයි. ඉතින් ඒව තමයි විශේෂතා අත්‍යවම MongoDB ගැන කියනවා නම්. ඒ වගේම MongoDB මේනකොට languages 13කට support කරනවා. Java, Node.js, Python,
PHP and Swift වගේ තව සෙට් එකක්ම තියෙනවා ගොඩක් ලැන්ග්වේජස් වලට සපෝට් කරනවා. ඉතින් ඒකත් එක රීසන් එකක් MongoDB ගොඩක් ජනප්‍රිය වෙන්න. මොකද අපිට MongoDB එකපාරක් ඉගෙන ගත්තොත් අපිට different solutions එක try out කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. learning curve එකක් නැහැ. ලොකු learning curve එකක් නැහැ. ඉතින් ඒ කාරණාත් එක්ක MongoDB එකට ලොකු priority එකක් හම්බෙලා තියෙනවා industry එකේ සහ අපේ projects වලදී. සහ ඔයගලන්ටත් ලේසියි ඔයගලන්ගේ portfolio projects වල වැහිම් වැඩ කරනකොට ඉක්මනට කරගන්නවා නම් අතර MongoDB ගොඩක් හොඳ solution එකක්. එතකොට මම අර කලිනුත් කිව්වා MongoDB එකේ architecture එක. MongoDB architecture එක මේ වගේ separate කරන්න පුළුවන් client and server කියලා. ඇත්තම client කියන්නේ එළියේ තියෙන අපේ apps වගේ දේවල්. ඒකෙන් තමයි අපිට MongoDB server එකට connection එකක් initiate කරගන්න. හැබැයි අපිට නිකම්ම connection එකක් initiate කරන්න බෑ. අපිට ඕනේ වෙනවා driver එකක්. ඒ කියන්නේ එයා තමයි දන්නේ අපි කොහොමද MongoDB server එකත් එක්ක කතා කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මං හිතන්නේ MySQL එහෙම පාවිච්චි කරලා ඇති. ඒකෙත් අපි යූස් කරනවා මේ ගොඩක් වෙලාවට driver එකක් අනිවාර්යෙන්ම. එතකොට ඒ driver එක through තමයි අපේ communication ඔක්කොම handle වෙන්නේ. ඉතින් MongoDB වලත් ඒක ඒ වගේම තමයි. ඊට පස්සේ එතනින් ඇතුළට ආවහම අපිට පේනවා එතන තියෙනවා query engine එකක් සහ storage engine එකක්. ඉතින් මේ සහ management and security මේ features ඔක්කොම එකතු වෙලා තමයි අපි query එකක් ගැහුවාම ඒ query එක execute වෙලා අපේ storage engine එක process වෙලා disk එකකට අපේ data එක write වෙන්නේ සහ අපි get query එකක් වගේ ගැහුවොත් අපිට data හම්බ වෙන්නේ. මම ගොඩක් කතා කරන්න යන්නේ architecture එක ගැන. අපි MongoDB වලින් වැඩ කරන විදිය ගැන කතා කරන්න යම්. එතකොට MongoDB මම කලින් කිව්වා MongoDB කියන්නේ document database එකක් කියලා. MongoDB වල main concept එක තමයි document කියන්නේ. ඇත්තටම document එකක් කියන්නේ record එකක් වගේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම MySQL SQL level එකේ database එකක් අපි records තමයි database එකට enter කරන්නේ. නමුත් MongoDB වලදී අපි documents enter කරනවා. ඒ කියන්නේ document එකක් කියන්නේත් අපි record එකක් වගේ තමයි normal database එකක. ඒ වගේම MongoDB document එකක් කියන්නේ ඇත්තටම JSON එකක් වගේ. මේක අපිට කියවන්න පුළුවන් human readable format එකකින් තියෙනවා සහ මේ JSON like architecture එකක් තමයි එතන අපිට පේන්නේ structure එක. එතකොට ගත්තොත් මම මේ පාළල ඇඩ් කරලා තියෙන image එක වගේ key value pairs තමයි තියෙන්නේ. key එක කියන්නේ name එක වගේ ගත්තොත් ඊළඟ string එක age එක ඔහොම තියෙනවා. අපිට එක එක type වල value store කරන්න පුළුවන් ඒ උනාට. ඒ කියන්නේ strings පුළුවන් numbers arrays boolean values ඒ වගේ ගොඩක් ලොකු data types store කරන්න පුළුවන් වෙනවා ලොකු ප්‍රමාණයක් data types ඇත්තටම. මම කලින් කිව්වා වගේ ඒක JSON ම නෙමෙයි ඒක BSON කියලා type එකක්. BSON ගැන විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන් bsonspec.org එකට ගියහම. එතකොට MongoDB store කරන්නේ ඇත්තටම BSON documents. එතකොට මම දැන් පැහැදිලි කරා වගේ BSON කියන්නේ special type එකක්. JSON representation එකේම successor version එකක්. ඒ මොකද එහෙම කියන්නේ ඒ JSON වලට වඩා ගොඩක් data types include වෙනවා. ඒ කියන්නේ අපි අර වැඩ පහසු කරන්න මෙයා inbuilt අපිට ගොඩක් support එකක් දීලා තියෙනවා. Object ID කියලා type එකක්, regular expressions, JavaScript types ඒ වගේ different types of data types අපිට මේ ගනුදෙනු කරන්න හම්බ වෙනවා BSON එක වැඩ කරද්දී. ඕගලන්ට වැඩි විස්තර ඇත්තරම් බලා ගන්න පුළුවන් ඔය ඇටෙන් දාලා තියෙන ලින්ක් එකෙන්. BSON types ගැන ඇත්තරම් ගොඩක් තියෙනවා එතන ලිස්ට් එකේ. මම ඔක්කොම ඇඩ් කරේ නෑ. සිග්නිෆිකන්ට් එකක් ඇඩ් කරා. දැන් අපි කතා කරා documents තියෙනවා. documents ඇතුලේ fields තියෙනවා. එතකොට fields වල අපිට පුළුවන් එක එක නම් දාන්න මේ වගේ name, age, status එහෙම. හැබැයි අපිට බෑ ෆීල් වල නම් වලට null කියලා යූස් කරන්න. ඒ වගේම අපිට බෑ එක ડોකියුමන්ට් එකක ඇතුළේ ඩුප්ලිකේට් ෆීල් නේම්ස් පාවිච්චි කරන්න. ඊට අමතරව top level fields නෙමෙයි කියන්නේ first level එකේ අපිට ડોකියුමන්ට්ස් ඇතුළේ ડોකියුමන්ට් දාන්නත් පුළුවන් ෆීචර් එකක් තියෙනවා මම ඒක එක්ස්ප්ලেইন කරන්න. නමුත් top level එකට එද්දී අපිට බෑ ඩොලර් සයින් එක යූස් කරන්න. ඒ වගේම තව තව limitation කීපයක් තියෙනවා ඩොට් එක ඩොලර් සයින් එක ඒ වගේ දේවල්. ඉතින් අර ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒක. මොකද මේ ඒ ඩ්‍රයිවර්ස් වල සපෝට් එක වෙනස් වෙනවා. මේ ඔය කියන අපේ අපි යූස් කරොත් ඒවා ඩොලර් මාක් එක සහ ඩොට් එක. මොකද ඒවා
MongoDB වල inbuilt use කරනවා. ඉතින් ගොඩක්ම safe වැඩේ තමයි ඒවා අපි use කරන්න නැතුව ඉන්නක ඇත්තට මේව ටික නැතුව අපේ වැඩ කරගන්න පුළුවන් මේ නම් ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්වා fields තියනවා කියලා. ඊට පස්සේ අපිට documents තිබ්බා. document එක කියන්නේ අපි කතා කරා row එකක් වගේ කියලා. database එකේ. දැන් මේ document ඔක්කොම ටික එකතු වුණාම තමයි අපේ collection එකක් හැදෙන්නේ. collection එක තමයි අපේ relational database එක table එකට equal වෙන්නේ. ඉතින් table එකට equal වෙනවා කියන්නේ ඇත්තටම අපේ data ටික ඔක්කොම contain කරන් ඉන්නේ මේ collection එක. collection එකකට නමක් තියෙනවා. ඒ වගේම collection එකේ තියන් ඉන්නවා document set එකක්. මම මෙතන ඇඩ් කරලා තියෙනවා වගේ set of documents which has same meaning. ඒ කියන්නේ අපිට එක જાතියේ මේ documents තමයි collection එකක් ඇතුළේ store කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් users collection එකේ අපිට user data පුළුවන්. අපිට ඒක ඇතුළේ වෙන එකක් store කරන්න MongoDB support එක තියෙනවා. නමුත් අපි development වලට එනකොට අපි ඒ restriction ඒකට restriction set කරලා validations එක තමයි යන්නේ. එතකොට අන්තිමට කොහොම හරි කලෙක්ෂන් එකක් ඇතුලේ එන්නේ සේම් ටයිප් එකක ඩේටා විතරයි. සහ කලෙක්ෂන් එකක් ඉක්වල් වෙනවා ටේබල් එකකට කලින් කිව්වා වගේ. එතකොට MongoDB වලදී කලෙක්ෂන්ස් වලට අමතරව මේකේ සපෝට් එක තියෙනවා read only views, unbound materials views and kept collections. මේවා ටිකක් ඇඩ්වාන්ස් ටොපික්ස් මම ගොඩක් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. read only views කියන්නේ අපි සාමාන්‍යයෙන් SQL වලත් පාවිච්චි කරන views වගේම තමයි අපිට data read කරන්න කලේ කියන්නේ අපේ collection එක expose කරන්න නැතුව අපිට data ටික expose කරන්න පුළුවන් අපි කැමති fields. එතකොට අර access management වගේ දේවල් ගොඩක් safe විදිහට අපිට තියාගන්න පුළුවන් වෙනවා. right. දැන් අපි කතා කරා fields වලට naming restrictions තියනවා කියලා. ඒ වගේම collections වලටත් තියෙනවා naming restrictions set එකක්. collection වල names පටන් ගන්න පුළුවන් underscore හරි letter character එකකින් හරි විතරයි. ඒකේ contain වෙන්න බෑ dollar mark එක, empty තියෙන්න බෑ, null character එක තියෙන්න බෑ. ඒ වගේම system prefix එකත් එක්ක තියෙන්නත් බෑ. මොකද system prefix එක තියෙන්නේ internal usage එකට විතරක් නිසා. ඉතින් ඕගලන්ට තේරෙයි dollar mark එක පාවිච්චි කරන්න දෙන්නේ නැත්තේ මොකද කියලා අපි demonstration එක කරන වෙලාවට. එතකොට මෙන්න මේ වගේ කාරණා තමයි කලෙක්ෂන් එකේ naming restrictions. ඕගොල්ලෝ MongoDB පාවිච්චි කරලා වැඩ කරනවා නම් මේ දේවල් මතක තියාගන්න එක වටිනවා. මොකද අපේ අතින් ඔය වගේ පොඩි වැරද්දක් වුණාම ඒක ටිකක් හොයාගන්න අමාරුයි. ඇත්තටම actual issue එකකට වැඩිය. right. මං කලොත් කිව්වා වගේ MongoDB වල database එකක් තියෙනවා. අපි කිව්වා collection එකක් කියන්නේ table එකක් වගේ කියලා. එතකොට normal database එක collections ගොඩක් තියෙනවා. අපේ tables ගොඩක් තියෙනවා වගේ collections උත් ගොඩක් අපිට තියාගන්න පුළුවන්. මම දිගටම explain කරානේ SQL එක comparison එක. ඒ comparison එකේ එක set එකක් තමයි මේ තියෙන්නේ. වම් හැත පැත්තේ තියෙන SQL දකුණු හැත පැත්තේ කොළපාටින් තියෙන්නේ MongoDB. එතකොට මේ වගේ තමයි වෙනස්කම් තියෙන්නේ. SQL වලින් shift වෙනවා නම් සහ දැනගෙන ඉන්නවා නම් මේ දේවල් ටික තමයි තියෙන්නේ. column වෙනුවට field මාරු වෙනවා, row වෙනුවට document ඇවිල්ලා, joins නෑ, lookups ඇවිල්ලා, ඒ වගේ පොඩි පොඩි changes තියෙනවා. නමුත් ඒවා අර අපිට learning එකත් එක්ක smoothly shift වෙන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ ඇත්තටම. ඔගලන්ට මේ කම්පැරිසන් එක ගැන ගොඩක් විස්තර බලන්න පුළුවන්. ඇත්තට මේ පොඩ්ඩයි මෙතන තියෙන්නේ ගොඩක් තියෙනවා මීට වඩා. මේ ලින්ක් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඒ විස්තර ටික SQL කම්පැරිසන්ස් මොනවද කියලා. එතන තියෙනවා ඇත්තටම query කම්පැරිසන්ස් ඉඳලා ඔක්කොම තියෙනවා. SQL query එකකට equivalent MongoDB query එකක් ලියන්නේ කොහොමද කියන දේවල් එතන තියෙනවා. right. මම කලිනුත් කතා කරා අපිට features ගැන කතා කරන්න තියෙනවා කියලා MongoDB වල. MongoDB වල ෆීචර්ස් ගත්තාම පළවෙනි ෆීචර් එක විදිහට ඒගොල්ලෝ සඳහන් කරන්නේ high performance කියන කාරණාව. ඇත්තටම MongoDB වල හදන්න MongoDB හදන්න රීසන් එකත් එකක් ඒක high performance databases database එක විදිහට. ඉතින් සාමාන්‍යයෙන් database එකක් ගත්තොත් write operation එක තමයි heavy. මොකද write operation එක heavy වෙන්නේ
අපි ඒක disk එකකට data ලියන්න ඕනේ හැමතිස්සෙම write operation එකක් IO operations වල write operations heavy නිසා data writing කියන concept එක නිසා databases ගොඩක් වෙලාවට slow වෙනවා අන්න එතනදී MongoDB ටිකක් smart වෙලා එයා support කරනවා embedded data models වලට ඒ වගේම embedded data models එක්ක IO activities යද්දී database එක හොඳ consistency level එක තියාගන්න internally අවශ්‍ය කරන support එක එයා අපිට දෙනවා ඊට අමතරව index support එක ඇත්තටම indexes වලටත් ලොකු support එකක් තියෙනවා මොකද අපිට faster queries වලට යන්න පුළුවන් අපි කැමති fields අපිට indexes විදිහට declare කරන්න පුළුවන් ඒකෙන් search optimize වෙනවා ගොඩක් නමුත් අපේ පොඩි database වලට ලොකුවටම අපිට impact එක දැනෙන්නේ නැහැ නමුත් අපේ database එක එන්න එන්න grow වෙන්න එහෙම නැත්නම් production level එකට යනකොට ඒක significant amount එකක් අන්න ඒ හේතුත් තියෙනවා MongoDB ජනප්‍රිය වෙන්න ඊට අමතරව MongoDB වල තියෙන rich query language එක ඇත්තටම ගත්තොත් ඒක වචනේ තියෙනා වගේම rich මොකද අපිට සරලව තේරුම් ගන්න පුළුවන් සමහර වෙලාවට SQL queries කියන්නේ ටිකක් අපිට හිතා ගන්න බෑ එකපාරට මොකද්ද මේ වෙන්නේ කියන එක නමුත් SQL MongoDB queries බැලුවාම අපිට තේරෙනවා කියවද්දිම මොකද්ද මෙයා කරලා තියෙන්නේ මොකක් කරන්නද මේ හදලා තියෙන්නේ ඒ queries සහ operations ඔක්කොම හරිම පිළිවෙලට සහ සරලව තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ query language එක තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන තියෙනවා data aggregation mechanisms ඒ වගේම text search වලට තියෙන support එක ඒ වගේම අලුතෙන් ආපු geospatial queries ඒ දේවල් ඔක්කොම එක query language එක හොඳ level එකක maintain කරන්න පුළුවන් වෙලා තියෙනවා developers ලාගේ පැත්තෙන් ගත්තොත් ඒක මාරම benefit එකක් ඒකත් එක reason එකක් ඒ වගේම තමයි high availability සාමාන්‍යයෙන් අපි database එකක් production level එකට ගන්නකොට high availability කියන්නේ මාරම value එකක් තියෙන කාරණාවක් මොකද high availability එක නැති වුණත් අපි database එක නිතරම down වෙනවනම් අපේ customers ලා complain කරන්න පටන් ගන්නවා අපේ product එකට ඉන්න user base එක නැති වෙනවා ඉතින් high availability කියන්නේ ඕනම company එකක් තමන්ගේ solutions deliver කරනකොට ප්‍රධානම හිතන කාරණාවක් MongoDB මෙතනදී යා විශේෂ දේවල් කීපයක් කරනවා high availability එක maintain කරන්න ප්‍රධාන වශයෙන්ම යා replication facility එකක් දෙනවා අපිට replica set කියලා මේ replication එකෙන් යාට පුළුවන් වෙලා තියෙන automatic failovers අඩු කරලා data redundancy එකත් එක්ක automatic failovers එක්ක data redundancy එක වැඩි කරලා අපිට අපේ availability එක maintain කරන්න පුළුවන් වෙලා තියෙනවා හොඳ level එකක ඇත්තරම මේ replica set එකක් කියලා කියන්නේ හරියට නිකන් අපේ data එකම data set එක වෙන වෙනම servers වල යා store කරනවා redundancy එකත් එක්ක හැබැයි කිසිම වෙලාවක අර කිසිම වෙලාවක කියලා කියන්නත් බෑ නමුත් බොහොම අවස්ථාවකදී අපේ data unavailable වෙන්නේ නැහැ මොකද servers ඔක්කොම ටික down වෙනවා කියන එක ටිකක් most unlikely scenario එකක් ඒක නිසා එයා ඒ replication එකත් එක්ක එයාට පුළුවන් වෙලා තියෙනවා අපේ availability එක consistently maintain කරන්න. ඒකත් industry එකේ කට්ටිය සහ අපේ projects වලදී use කරද්දි අපි මොන හරි services විදිහට එළියට දෙනවා නම් MongoDB ඒක හොඳ කාරණාවක් වෙලා තියෙනවා MongoDB choose කරන්න ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ කාරණාව තමයි horizontal scalability. Horizontal scalability කියන්නේ ඇත්තටම MongoDB වල inner core එකෙන් එන එකක්. ඒ කියන්නේ කොහොමද කියන්නේ? Horizontally scale කරනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ data set එක තවත් cluster machines ගොඩක යා store කරනවා. ඇත්තටම එකම data set එක නෙමෙයි මෙතෙන්දී. නමුත් වෙනස් data set එකක් තියෙන්නේ. එයා cluster machine keep එක යා store කරනවා horizontally scale වෙනවා. එතකොට මේකේ හේතුව වෙන්නේ අපේ data load එක එන්න එන වැඩි වෙන්න. ඒ කියන්නේ අපේ system එක grow වෙනවා කියලා කියනවා අපි. අන්න ඒ වගේ වෙලාවට මේක ගොඩක් වටිනවා. මොකද එයා MongoDB එක ඇතුළෙන්ම එයා මේ දේවල් ටික කල්පනා කරලා අපිට ලස්සනට scale කරලා දෙනවා system එක. ඒක නිසා system එකේ down time, ඒ වගේම system එක හිර වෙන ප්‍රශ්න, ඊළඟට database එකේ load එක වැඩි වෙලා down වෙන ප්‍රශ්න, ඒ වගේවා මේ ගොඩක් අඩු කරන්න හේතුවක් වෙලා තියෙනවා මේ horizontal scalability කියන feature එක.
ඊළඟට මල්ටිපල් ස්ටෝරේජ් එන්ජින්ස් වලට තියෙන සපෝට් එක ඇත්තම ගත්තොත් මෙයා මේන්ලි ස්ටෝරේජ් එන්ජින්ස් දෙකකට සපෝට් කරනවා වයර් ටයිගර් ස්ටෝරේජ් එන්ජින් සහ ඉන් මෙමරි ස්ටෝරේජ් ටයිගර් එන්ජින් කියලා ඉතින් මේ වගේ ස්ටෝරේජ් එන්ජින්ස් වලට තියෙන සපෝට් එකත් හොඳ කාරණාවක් අපිට වැඩ කරගෙන යනකොට ඩිෆරන්ට් ෆීචර්ස් එක්ක ගනුදෙනු කරන්න ඊට අමතරව අර මං කලින් කිව්වා වගේ ලැන්ග්වේජස් 13කට සපෝට් කරන එක. ඒ කියන්නේ ඒ ඩ්‍රයිවර්ස් 13ක් ඒගොල්ලන්ගේ තියෙනවා ඩිෆරන්ට් ලැන්ග්වේජස් වලට. ඒකත් එක රීසන් එකක් MongoDB continuously ඉන්ඩස්ට්‍රි එකේ මේන්ටේන් වෙලා යූස් වෙන්න. සහ අද වෙනකොට ලොකු ගමනක් අවිල්ල තියෙනවා MongoDB එක පටන් ගත්ත තැනට වැඩි අනිවාර්යෙන්ම. අන්න ඒක කරන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා මේ තිබ්බ ෆීචර්ස් සහ ඒගොල්ලන්ගේ විෂන් එක. NoSQL database එකක් විදිහට. ඉතින් ඔය දේවල් ටික තමයි ෆීචර්ස් පැත්තෙන් අපිට කතා කරන්න තියෙන්නේ MongoDB වල. දැන් අපි බලමු data modeling කියන concept එක. ඇත්තටම මේ data modeling කියන concept එක තමයි ඕගොල්ලන්ගේ projects වලදී ඇත්තටම ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ. මොකද data modeling කරද්දී data modeling කියලා කියන්නේ ඇත්තටම අපේ database එක අපි structure කරන විදිහ. සරලව කිව්වොත්. ඉතින් මෙතනදී අපි කල්පනා කරන්න ඕනේ අපේ software එක නැත්නම් අපේ ඇප්ලිකේෂන් එක data use කරන්නේ කොහොමද? සහ අපේ database එක අපි use කරන්න හදන database එකේ තියෙන mechanism එක කොහොමද? එයා data retrieval patterns කොහොමද? අන්න ඒ දේවල් එක්ක balance එකක්. එහෙම නැත්නම් සවිධිකික trade off එකක්. තමයි මෙතනදී අපිට ගන්න දෙන්නේ. මොකද අපේ ඇප්ලිකේෂන් එකට ඕනේ වුණා කියලා අපිට වෙනස් විදිහ architecture එකක් maintain කරන්න බෑ. මොකද අපේ database එකේකට support කරන්නේ නැති නිසා. ඉතින් database එක fully optimized level එකක තියාගෙන අපේ application එකත් හොඳ optimized level එකක maintain වෙන decisions වලට තමයි අපි data modeling වලදී යන්න ඕනේ. ඉතින් second line එකේ තියෙන එකම තමයි design කරනකොට ගොඩක් consider කරන්න application එකේ data usage එක සහ data store වුණාට පස්සේ ඒකට එන structure එක කොහොමද කියලා. එතකොට SQL databases පැත්තට ආයහැරුණොත් මං කලිනුත් කිව්වා අපි ටේබල් එකක් ඩිෆයින් කරනවා කියලා. අපිට ටේබල්ස් තියෙනවා ඒක ඇතුලේ රෝස් තියෙනවා රෙකෝඩ්ස් ඒ වගේ තමයි අපේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. අන්න ඒ ස්ට්‍රක්චර් එක අපි කලින්ම කියනවනේ SQL වල අපි ටේබල් එක හදනකොට කියනවා මේවා තමයි මගේ කොලම්ස් ටික. මේ කොලම්ස් තමයි මං දාන්නේ මේවා තමයි මං දාන ඩිෆෝල්ට් වැලියුස් එහෙම කියලා හුඟක් ස්ට්‍රික්ට් විදිහට අපි තියන් ඉන්නවා. ඊට අමතරව අපිට කොලම් එකක් ඇඩ් කරන්න උනත් ඒක ඇත්තටම හෙවි ටාස්ක් එකක්. මොකද සාමාන්‍යයෙන් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රශ්නයක් ඒක. අපි එහෙම කරොත් අපි ඊළඟ රිලීස් එකත් එක්ක අපි යවන්න ඕනේ එක්සිකියුෂන් ක්වරි එකක්. ඩිෆෝල්ට් වැලියුස් චේන්ජ් වෙලා වැලියු වෙනස් වෙලා අලුත් කොලම් එක ඇඩ් කරලා ඒ වගේ ගොඩක් වැඩ කරන්න. මොකද ඒක ඇත්තටම පොඩ්ඩක් හෙවි ප්‍රොසෙස් එකක්. මොකද අපි ඩේටාබේස් එකේ අපේ චේන්ජ් එකක් නිසා අලුත් කොලම් එකක් ඇඩ් කරන්න වෙනවා. ඒ කොලම් එක ඇඩ් කරාට පස්සේ පරණ දේවල් ටික හරියට වැඩ කරන්න. එහෙම නැත්නම් අපි කිව්වොත් බෑක්වර්ඩ් කම්පැටිබිලිටි එක මේන්ටේන් කරන්න අපි ඊළඟ රිලීස් එකේ යවනවා අලුත් කුවරේ එකක්. වැලියුස් ටික වැඩිලා කොලම්ස් ටික ක්‍රියේට් වෙලා ඒ ඔක්කොම කරන්න. නමුත් MongoDB එහෙම නැහැ. MongoDB එයාටත් ස්කීම් එකක් අපිට ඩිෆයින් කරන්න පුළුවන්. නමුත් එයා බයි ඩිෆෝල්ට් එයා ස්කීම් එකක් මේන්ටේන් කරන්නේ නැහැ. බයි ඩිෆෝල්ට් ස්කීම් එකක් නැහැ මොනවත් අපිට කැමති ඩේටා එකක් කැමති විදිහට ඉන්සර්ට් කරන්න පුළුවන්. මම ඒක ඩිමෝ එකේදී පෙන්නන්නම්. ඊට පස්සේ නමුත් හිතන්නකෝ අපි ස්කීම් එකක් ඩිෆයින් කරත් මට ආයි පස්සේ හිතුනොත් මම තව ෆීල්ඩ් එකක් ඇඩ් කරනවා කියලා මට ඕන වෙලාවක ඇඩ් කරන්න පුළුවන්. එහෙම ඇඩ් කරොත් කෝඩ් එකේ චේන්ජ් එකක් විතරක් ඇඩ් වෙනවා. ඊට අමතරව මේ ස්කීම් එක අවශ්‍ය වෙන්නේ අපිට ඩේටා ඇඩ් කරනකොට සහ අප්ඩේට් කරනකොට විතරයි. ඒ කියන්නේ හැමතිස්සෙම ලේටස්ට් ස්කීම් එක මේන්ටේන් වෙන එක විතරක් ප්‍රමාණවත්. පරණ ඩේටා වලට කිසිම ඉෆෙක්ට් එකක් නැතුව අපිට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔය වගේ දේවල් තමයි මුලින්ම ඩේටා මොඩලින් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මම දැන් කිව්වා ස්කීමා කියන වචන ගැන. ස්කීම් එකක් කියන්නේ SQL වලදී ගත්තොත් තියෙන ස්ට්‍රක්චර් එක වගේ NoSQL වල අපේ MongoDB වල තියෙන ස්ට්‍රක්චර් එක. ඉතින් අර මං කලිනුත් පැහැදිලි කරා වගේ එක කලෙක්ෂන් එකක් ඇතුලේ තියෙන ෆීල්ඩ් සෙට් එක ඒ දේවල් ටික තමයි අපි ඩිෆයින් කරන්නේ ස්කීම එක. ඒ කියන්නේ මම ඒ ටික පෙන්වන්නම් අපි ඩිමෝ එකට ගිහම ඒකේ අපි ඩිෆයින් කරනවා ඩිෆෝල්ට් වැලියු මොනවද ඒක රික්වයර්ඩ් වැලියු එකක්ද මින් මැක්ස් වැලියුස් ඩිෆයින් කරන්න පුළුවන් අන්න ඒ වගේ දේවල්. හැබැයි එහෙම වුණා කියලා
අපිට ඕන වෙලාවක අයින් කරන්න බැරි හේතුවක්වත් අයින් කළොත් ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා වගේ වැඩ වෙන්නේ නැහැ. මම කලිනුත් කිව්වා වගේ ඩොකියුමන්ට් එක අප්ඩේට් වෙන වෙලාව සහ ඉන්සර්ෂන් වලදී තමයි මේක අපිට අවශ්‍ය වෙන්නේ. Right. Embedded data කියන්නේ data modeling වල තියෙන main concept එකක් MongoDB වලදී. ගොඩක් වෙලාවට ගොඩක් NoSQL databases වලට. එතකොට embedded ඩොකියුමන්ට් එකක් කියලා කියන්නේ අපි එක ඩොකියුමන්ට් එකක් ඇතුලේ තවත් ඩොකියුමන්ට් එකක් කියලා හිතන්න පුළුවන් ස්ට්‍රක්චර් එකක් අපි ස්ටෝ කරනවා. ඒක හරියට ගත්තොත් එහෙම දැන් ඔයාලන්ට මෙතන ඉමේජ් එක බලුවමත් පේනවා මේක ඇතුලේ තියෙනවා කන්ටැක්ට් සහ ඇක්සස් කියලා. නමුත් අපි මේක ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදියට හිතුවොත් ඇත්තටම එළියේ තියෙන ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන කන්ටැක්ට් එක කියන්නේ තවත් සෙපරේට් ඔබ්ජෙක්ට් එකක්නේ. ඇක්සස් කියන්නේ තවත් එකක්. ඉතින් මේ ඔබ්ජෙක්ට් දෙකම අපි සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදියට හිතුවොත් අපි තියා ගන්න ඕනේ වෙන වෙනම. නමුත් අපිට MongoDB වල මේ ටික ඔක්කොම එකතු කරලා තියා ගන්නත් පුළුවන් එකම ඔබ්ජෙක්ට් එක ඇතුලේ නෝමලයිස් කරන්නේ නැතුව. එතකොට ඒ රිලේෂන්ෂිප් එක මේන්ටේන් වෙන්නේ සිංගල් ඩොකියුමන්ට් එකක් විදියට. එම්බෙඩඩ් ඩේටා කියන කන්සෙප්ට් එක වැඩ කරන්නේ එහෙම. ඊට අමතරව තියෙනවා රෙෆරන්සස් මෙකැනිසම් එක. රෙෆරන්සස් වලදී කරන්නේ අර මං කලින් කිව්වා වගේ කන්ටැක්ට් ඩොකියුමන්ට් එක සහ ඇක්සස් ඩොකියුමන්ට් එක අපි ගලවලා එළියට ගන්නවා. ඒගොල්ල වෙනම ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ වෙනම කලෙක්ෂන් එකක් වෙනම ඩොකියුමන්ට් එකක්. හැබැයි රෙෆරන්ස් එක මේන්ටේන් කරනවා ඔබ්ජෙක්ට් ID එකෙන් එයා. අන්න ඒ රෙෆරන්ස් එක තමයි කියන්නේ මං අදාළ වෙන්නේ මේ කන්ටැක්ට් එකට සහ ඇක්සස් එකට විතරක් කියලා. ඒක ඇත්තටම ගත්තොත් SQL වල තියෙනවා වගේ අපි ප්‍රයිමරි කී ෆොරින් කී කියන කන්සෙප්ට් එක වගේම තමයි. නමුත් මෙතනදී ඊට වඩා ෆ්ලෙක්සිබිලිටි එකක් හම්බෙලා තියෙනවා අපිට වැඩ කරගෙන යන්න. Right. ස්කීමා වැලිඩේෂන්. දැන් අපි අර කිව්වා වගේ ඒ ස්කීමාස් අපි හදනවා, ඒ ස්කීමා පාවිච්චි කරලා අපි ඩේටා මොඩලින් වලට යනවා. නමුත් දැන් එහෙම ගිහාම ස්කීමා එකක් අපි මේ හදපු ස්ට්‍රක්චර් එක මෙතනදී අපි කලින් හැදුවනේ කන්ටැක්ට් සහ ඇක්සස් ඒ වගේ දේවල්. ඒ කලෙක්ෂන්ස් වල ඒ කලෙක්ෂන්ස් වලට තියෙන වෙන වෙනම ස්කීමාස් සහ ඒ ස්කීමා වල වැලිඩේෂන් රූල්ස් අදාළ වෙන්නේ ඒ කලෙක්ෂන් එකට විතරයි. එතකොට ඒක රිෆර් කරගෙන හිටියා කියලා පේරන්ට් එකෙන්වත් චයිල්ඩ් එකකින් වගේ එහෙම. හැබැයි ඒ ස්කීමා වැලිඩේෂන් එක තව එකකට ඇෆෙක්ට් වෙන්නේ නැහැ. ඒකත් අපිට තියෙන ෆ්ලෙක්සිබිලිටි එකක්. අපිට රිලේෂන්ෂිප් බොහොම සරල විදිහට මේන්ටේන් කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ ෆැසිලිටීස් හින්දා. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි එදිනෙදා පාවිච්චි කරන රිලේෂන්ෂිප්ස් 1 to 1 රිලේෂන්ෂිප් සහ 1 to many රිලේෂන්ෂිප්ස් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. එතකොට මෙතනදී පේන්න තියෙනවා වගේ අර අපි කලින් කතා කරපු ඒරියාස් දෙක එම්බෙඩ් ඩොකියුමන්ට් සහ රිලේෂන්ෂිප් රිලේෂන් එකක් තියාගන්න කලෙක්ෂන්ස් විදියට තමයි 1 to 1 රිලේෂන්ෂිප් අපිට තියාගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් මේ ඩිසිෂන් එක ඒ කියන්නේ 1 to 1 තියෙන වෙලාවක අපි ඒක එම්බෙඩ් ඩොකියුමන්ට් එකක් විදිහට තියා ගන්නවද එහෙම නැත්නම් අපි මේක සෙපරේට් කරලා reference architecture එකෙන් maintain කරනවාද කියන decision එක තනිකරම තියෙන්නේ ඔයාගේ අතේ. මොකද ඒක ඔයාගේ application එකට heavily binded. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ ඔයා maintain කරනවා කියලා users ලාගේ list එකක් home page එකක්. ඒ හෝම් පේජ් එකේ ඔයා පෙන්වන්නේ යූසර්ගේ මේන් ඩීටේල්ස් ටිකක් විතරයි. නිකන් නම සහ අපි හිතමුක යාට මොකක් හරි ස්කෝ එකක් තියෙනවා කියලා ඒ වගේ දෙයක්. හැබැයි අපි ඒ යූසර්ගේ ප්‍රොෆයිල් එක ඇතුළට ගිහම ටෝටල් ප්‍රොෆයිල් එකක් පෙන්වන එයාගේ ඇඩ්‍රස් එක සහ එයාගේ හොබීස් ඒ දේවල් ඔක්කොම. අන්න එතකොට අපිට ඕන වෙන්නේ ෆුල් ඩොකියුමන්ට් එකක්. අනිත් වෙලාවට අපිට ඕන වෙන්නේ ෆුල් ඩොකියුමන්ට් එකක් නෙමෙයි අපිට ඕන වෙන්නේ සිම්පල් ඩොකියුමන්ට් එකක්. ඒක එහෙම කරන්න හේතුව තමයි අපේ අර performance concern සහ ඒ වගේ කාරණා ඇප්ලිකේෂන් එක ලෝඩ් කරන්න ඕනේ නැහැ අනවශ්‍ය data වලින් අපි ඒ data පාවිච්චි කරන්නේ නැත්තම්. ඉතින් ඒ වගේ කාරණා හින්දා අපිට decision එකකට යන්න පුළුවන් අපි පාවිච්චි කරන්නේ embed කරපු ඩොකියුමන්ට් එකක් නෙමෙයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මං use කරන්නේ collections වලින් කියලා. references විදිහට තියාගන්න. එතකොට හැබැයි එහෙම නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඔයාගේ ඇප්ලිකේෂන් එකට හොඳටම ගැලපෙන්නේ එකපාර ඩේටා ටික ලෝඩ් කරන එක. මොකද ඔයා එකපාර සේරම ඩේටා ටික යූස් කරනවා. එතකොට ඔයා ක්වරිස් කීපයක් ගන්න එක වෙනුවට
ඔයා ඒ ක්වරිස් කීපයක් ගන්න කොස්ට් එක අතෑරලා ඔයා තීරණය කරනවා මේක සිංගල් කලෙක්ෂන් එකක මේ සිංගල් ඩොකියුමන්ට් එක මේන්ටේන් කරනවා මේ සිංගල් ඩොකියුමන්ට් එක මං ඉල්ලන වෙලාවට මට වැලියුස් ඔක්කොම ටික දෙනවා කියලා ඒක ඇප්ලිකේෂන් එක මත තියෙන ඩිෂන් එකක් නමුත් අපිට MongoDB වලින් මේ ස්ට්‍රක්චර්ස් දෙකම ලැබිලා තියෙනවා අපිට පාවිච්චි කරගන්න මෙන් ටු මෙන් රිලේෂන්ෂිප් එකක් ගත්තත් ඇත්තරම සිටුේෂන් එක සිමිලර් ඒකේ වෙන්නේ රෙෆරන්සස් කීපයක් තියාගන්න එක එක රෙෆරන්ස් එකක් වෙනුවට රයිට් ඊළඟට තියෙන ඩේටාබේස් මොඩල් නෝමලයිසේෂන් එක අපි ඇත්තරම මේක ගැන කතා කරා අපි කොහොමද මොඩල් එකක් නෝමලයිස් කරගන්නේ මොන වගේ වෙලාවටද කරන්න ඕනේ ඒ වගේ දේවල් ඉතින් එම්බෙඩින් එකේදී ඇත්තටම ඩුප්ලිකේෂන් එකක් වෙන ඩේටා. ඒ කියන්නේ අපි එකම ඩේටා එක ඒ කොහොමද කියන්නේ? එම්බෙඩ් කරගත්තට පස්සේ අපි මේ ඩේටා සෙට් එක ඩුප්ලිකේට් කරලා මේන්ටේන් කරනවා. නමුත් අපිට එකපාර තමයි එකපාර ගන්න පුළුවන්. එතකොට ඩේටා සෙට් එක එක තැනක තියෙනවා. අපේ ලොකු පර්ෆෝමන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ ඒක කරද්දී. නමුත් අපි වෙන වෙනම තියන් හිටියොත් අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඩේටා ටික විතරක් ගන්න නිසා අපිට සෙපරේට් කරලා query මැනේජ් කරගන්න පුළුවන් වෙනවා අපේ අවශ්‍යතාවය අනුව. ඊට අමතරව ගත්තොත් එහෙම complex men to men relationship use තියෙන වෙලාවක men to men relationship එක කියන්නේ ඇත්තරම හැමතිස්සෙම ටිකක් weight එකකින් වැඩි. ඒ වගේ වෙලාවකදී ඇත්තරම normalize කරලා අපි වෙනමක් හරි structure එකට යන්න ඕනේ. ඒ වගේම large hierarchical data sets. ඒ වගේ ඒ කියන්නේ data tree එකක් maintain වෙනවා ගොඩක් ලොකු ඊයේ data set එක ඒ කියන්නේ එකම object එක අයියාගේ යාගේ ඇතුළේ use වෙන වෙලාවක් වගේ දෙයක්. එහෙම වෙලාවට ඇත්තරම අපි data එක normalize කරලා හොඳ architecture එකට move වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවට ඇත්තරම document සහ relationship හොඳ විදිහට balance කරගත්තොත් තමයි ඔයගේ application එක දිගටම හොඳට වැඩ කරන්න පටන් ගන්න. ඊළඟ කාරණාව තමයි aggregation කියන එක. aggregation වලදී කරන්නේ අපි දෙන record set එකක් එයා process කරලා අපිට compute කරපු result එකක් එළියට දෙනවා. ඒක මං පෙන්නන්නම් මේ මං extract කරගත් image එකක් තියෙනවා. දැන් මෙතන මේක තමයි aggregation වලට අපි සාමාන්‍යයෙන් ගන්න command එක. ඉතින් මෙතන ගත්තොත් ඔයගලන්ට පේනවා orders කියලා collection එකක් තියෙනවා. ඒකේ documents හතරක් තියෙනවා. මේ aggregation එකේදී අපිට කියලා තියෙනවා ඩොලර් match කියලා ස්ටේජ් එකක්. ඒ ස්ටේජ් එකේදී අපිට කියලා තියෙනවා status එක A තියෙන ඒවා ටික අරගන්න කියලා. එතකොට අර යටම තියෙන status D කියන එක හැලෙනවා. එයා match කරගන්නවා උඩ තියෙන තුන. ඊට පස්සේ අපි යාට කියනවා මේක group කරන්න කියලා. ඒ කොහොමද group කරන්නේ? custom ID එකකින්. දැන් ඒතර custom IDs දෙකක් තියෙනවා unique ඒවා A123 සහ B212. එතකොට මේ දෙක යා group කරගන්නවා. group කරගෙන අපි කියනවා amount එකේ summation එකක් ගන්න කියලා. එතකොට අපිට ඇත්තටම ෆයිනල් රිසල්ට් එකේ හම්බෙන්නේ රිසල්ට් එකේ සයිස් එක දෙකයි. එකක් තියෙනවා A123ට 750ක් වැඩිච්ච එකකුත් අනිත් එක තියෙනවා B212ට 200 වැඩිච්ච එකකුත්. අන්න ඒ වගේ කම්පියුටේෂන් එකක් කරලා අපිට රිසල්ට් එකක් ගන්න තමයි ඇග්‍රිගේෂන්ස් හඳුන්වලා දීලා තියෙන්නේ MongoDB වලින්. ඉතින් අපේ වැඩ කරගෙන යද්දී අපිට ගොඩක් ලේසි. මොකද ඇග්‍රිගේෂන් එක ඉන්ටර්නලි එක්සිකියුට් වෙනවා. අපිට ඕනේ රිසල්ට් එක අපිට හරි විදිහට query කරන්න විතරයි තියෙන්නේ. නමුත් aggregation එකට නැතුව මේක කරන්න තවත් විදි තියෙනවා. map reduce වගේ mechanisms පාවිච්චි කරලත් මේක කරන්න පුළුවන්. නමුත් MongoDB recommend කරන්නේ නෑ මේක. මොකද better performance එකක් හැමතිස්සෙම තියෙන්නේ aggregation එකට කියලා තමයි කියන්නේ map reduce එකට වැඩිය. ඒ වගේ map reduce එක කියන්නේ ටිකක් complex එකක්. ඒ code එකක් ටිකක් complex අපිට ලියන්න ගියාමත් කරදරයි. අන්නේ වගේ concerns ගොඩක් තියෙනවා. නමුත් aggregations ඊට වඩා simple සහ අපිට ලේසියෙන් ලියන්න පුළුවන්. හැමතිස්සෙම aggregation command එකක් run වෙන්නේ single collection එකක. එතකොට ඇත්තටම වෙන්නේ අපේ collection එකම pass වෙනවා මේ aggregation එක ඇතුළට. ඊට පස්සේ aggregation එකේ මෙතන ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙන array එකක්නේ aggregate එකට එළියේ. ඒකට අපි pass කරලා දින්නේ array එකක් comma separated values එක. එතකොට ඕවට කියන්නේ ස්ටේජස් කියලා. එතකොට ඒ ස්ටේජස් වලදී අපේ කලෙක්ෂන් එක දිගටම මූව් වෙනවා. ෆස්ට් ස්ටේජ් එකට යනවා, සෙකන්ඩ් ස්ටේජ් එකට යනවා. එහෙම ස්ටේජස් වලින් මූව් වෙලා ගිහිල්ලා තමයි රිසල්ට් එකක් දෙන්නේ. එතකොට හැමතිස්සෙම සිංගල් කලෙක්ෂන් එක තමයි එක්සිකියුට් වෙන්නේ අපේ කලෙක්ෂන් එක.
right මං කලින් කිව්වා අපිට stages තියනවා කියලා මේ comma separated values වලින් අපිට තියෙන different stages match කිය match කියන්නේ එක stage එකක් group කියන්නේ තව stage එකක් එතකොට මේ වගේ MongoDB වලින් අපිට දීලා තියෙනවා different stages මෙතන මං කීපයක් අරගෙන තියෙනවා match sort group සහ geonia කියන එක ඉතින් මේ stages වලින් අපිට පුළුවන් අපේ data control කරන්න मिथन मिथन तब एगोलो दी लीन पड़ी मे मन दिखाने रिस्ट्रिक्शन कंस्ट्रेन अगे मैच का एम तीस बिगिनिंग वाले पट्टी पटांग यूज कर मैच का फील डॉक्यूमेंट्स अभी गन को सिंप्लीफाई करना को कलेक्शन इलांट याकन एक शॉर्ट यान विद्या मे प्रोजेक्ट सह अन्वीन ग्रूप वर्ल्ट पास ඊළඟට අපිට තියෙනවා group එක. group කියන option එක අර මං කලිනුත් පෙන්නුවා වගේ එයා එකතු කරනවා අපේ තියෙන collections ටික ඒක සාමාන්‍යයෙන් අපි SQL වල පාවිච්චි කරන group එකටම සමානයි. ඊට පස්සේ තව option එකක් ඇවිල්ලා තියෙනවා අලුතෙන් ආපු option එකක් geonia කියලා. geo spatial index එකත් එක්ක තමයි මේක වැඩ කරන්නේ. ඒක තමයි final එකට ගෙන කතා කරන්න තියෙන්නේ. मीट अमतर मेके तब सैट अम्मतीन मेतन आप यूज कर अग्रिगेशन एल्ट मुंगोडीबी डॉक्यूमेंटेशन के तीन मम लिंक तीन मे सैड के एंड के मीट अम्मतर तीन आप ऑपरेटर्स ऑपरेटर्स की लिए अन्नी अरे खाली आप कथा कर स्टेजेस टीका स्टेजेस टिकट वैल्यू प्रोसेस कर सपोर्ट तीन एक्शन ऑपरेटर्स इतना मंग की पैक एक्सट्राक्ट करते इतना गुडक एबीएस पवर एक गन सील वैल्यू एक डिवाइड इवगेम अभी मेदन पावित करपू सम की अने वगे स्टेज सह ऑपरेटर्स दी तीन प्रोडक्ट हेवी गोरीस वेवन एक पर्फॉमस विधि सक्सेसफुल गोरी रन कर सपोर्ट विधि मुंगो डीबी वाली राइट इलांग टापिक कथा करना दीने मोंगोडीबी वाले तीने टूल्स मोंगोडीबी मंग खालनुत क्यों हुआ वागे पॉडी एक का सर्वर का कोई दरक नहीं में यार सर्वर का डे हार्ट गी नहीं है यार पुलवांगे लाती है ना वहाँ द सॉलिड प्रोडक्ट का क्लियर देना यार कंटेंट करना वा जीयूआई टूल्स यार कंटेंट करना वा सॉफ्टवेयर सॉल्यूशंस क्या डेटा एनालिसिस वाले ऑन करना सॉल्यूशंस एवागे में ගත්තොත් මොබයිල් ඩිවයිසස් වලට ඔප්ටිමයිස් සොලියුෂන් ඒ වගේ ගොඩක් දේවල් ඊට අමතරව මම මේ තව ටූල් එකක් ඇඩ් කරලා තියෙනවා මෙතන රොබෝට් 3T කියලා ඒකත් හොඳ ටූල් එකක් රොබෝ මොංගෝ කලින් තිබ්බනම ඒ ටූල් එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි මොංගෝ DB එක වැඩ කරනවා නම් අපේ ඩේටාබේස් වල වැඩ කරන්න ඊළඟට cloud database එකක් දෙනවා අපිට මොංගෝ DB වලින් මේක ෆ්‍රී සර්විස් එකක් අපිට පොඩි ඩේටාබේස් එකක් डेटाबेस पड़ी ने अतम आप कैपैसीटी चूटी लकु स्पेस एक सामान्य पोर्टफोलियो प्रोजेक्ट डीमो प्रोजेक्ट हम प्रमाण उगलंगे वेडवल पावचर पुलवा क्लाउड एटलस कलिंग दिबे एम लैब की पसगोलो विनस्कर प्रोडक्ट क्लाउड एटलस की थिंक एक मंगोडीबी पावचना यदि टूल राइट इतनी पास अब MongoDB शेल के वेड राइट इतने का प्रश्न तीन अभी पोड कोड करना अद කවුරුත් කතා කරන්නේ නැහැ මං දිගටම කතා කරන්නේ මට chat පෙවුන්නේ නැහනේ sorry කවුරුත් කතා කරන්නේ නැහනේ මේම කරන්න එපා කොහේ අය මේ ගොඩක ස්ලයිඩ් ලින්ක් එක ඉල්ලලා තිබ්බා ආ ස්ලයිඩ් එක අන්තිමට දෙන්න දැම්මෝ නේද ඕගොල්ලෝ ස්ලයිඩ් එක අරගෙන යන්න දා දැන් අන්තිමට තිබ්බොත් හොඳයි නේද
මම දෙන්නම් ඒක. මම ඒක එවන්නම්. මේ හරි හරි. ඒ ටික දහලා තියෙන chat box links chat box එකේ දානවාද? මම links ටික chat box එකේ දාන්නම්. lecture slide ටික chat box එකේ දාන්න. slide එකම share කරා නම් ඉවරයි නේ අයි කලි මේ අවසානට. මං දෙන්න ස්ලයිඩ් සෙට් එක දෙන්න. ඕගොල්ලෝ මේ මේල් එකක් දානවා නම් එහෙම දාන්න. මේ එහෙම. රයිට්. හරි. හොඳයි. කොහොමද? අපි එහෙනම් මෙහෙම කරමු. මම මේ ලින්ක්ස් ටික මං කලින් plan කරන් හිටියේ ඕගොල්ලොත් එක්ක මේක අර continue ඕගොල්ලොත් එක්ක කරගෙන යන්න. නමුත් time එකත් එක්ක සහ මේ මේ ටික දාගෙන ඉන්න ඕනේ. මේ දේවල් එක්ක මේ මං හිතුවා මං demo එක කරලා ඕගලන්ට लिंक्स टीका देना है का तमाई होंदर ऐडे किया ला इतने कोटे माँग पटांगा ना कालिंग कोडिंग ने का माँग उगलने पेनर नामे सॉल्यूशंस टीका में तीने माँग डीबी ऑफिशियल साइट टेका में तो ना कि हम हमारे डॉक्स टीका बालाना पुलवां क्लाउड याना डॉक्स टीका सर्वर्स वाले ड्राइवर्स याना उक्को में देवर टीका में तो ना गान पुलवां प्रोडक्ट डिफरेंट सॉल्यूशंस दी लाती है ना एक एक डोमेन्स लाइन के मेंटेन करना मुलिम एटलस मन की क्लाउड डेटाबेस मुलिम हम बॉडी डेटाबेस सिंपल कैपेसिटी अड़ू नम पे कर गण बुलवांग लेवल कैपेसिटी कत्ती मे डेटाबेस प्रधान क्लाउड क्लाउड प्रोवाइडर्स मेव दी AWS GCP ये හොඳ සර්විසස් වලින් තමයි මේවා ඔෆර් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ඩවුන් ටයිම් ඒව ගැන ලොකුට ප්‍රශ්න ඇති වෙයි. නමුත් ප්‍රොඩක්ෂන් රෙඩි නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට අමතරව Atlas data lake එක AWS S3 එක වැඩ කරන්න ඕගොල්ලන්ගේ data analysis වැඩවලදී පාවිච්චි කරන last data store කරන්න. ඒ වගේම Atlas search එක full text search engine එක ඒ වගේම mobile application optimizations වලට අවිල තියෙන Realm එක charts වල support එකක් තියෙන කියන්නේ ඔයගේ data වල visualization එකක් ගන්න පුළුවන් ඊට පස්සේ ගත්තොත් එහෙම තියෙනවා මේ තියෙන MongoDB Atlas එක මම අර කලින් කිව්වා වගේ Azure AWS ඒ වල තමයි මේ සර්විස් එක දෙන්නේ ඊට අමතරව මේ තියෙන MongoDB developer tools MongoDB developer tools එතන තියෙනවා compass shell එක VS code integration එක වගේ දේවල් මම VS code integration එක ගන්න try out කළා නෑ මේ දෙක තමයි use කරන්නේ इटमर मे तीन रोबो मोंगो रोबो थ्री टी एक टूल मोंगो डीबी तक बैठ करना राइट हेलो आई ओके अनमल हेलो आई मैं मतलब जनरल बोल रहा था मोंगो डीबी के ही फायरबेस के अंदर संबंध तीन अंदर रहता है देखो विनाश द अबे लोग फायरबेस में करने मोंगो डीबी के करने पुलवान ඔව් ගොඩක් දුරට කරන්න පුළුවන්. නමුත් ෆයර්බේස් එක එයා ඉන්ටර්නලි මේන්ටේන් කරගන්නේ. ඔයාට ගත්තොත් ડોකියුමන්ට් ඩේටාබේස් තමයි දෙකම. එහෙම වෙනසක් නැහැ. නමුත් කොහොමද කියන්නේ? මෙයා රියල් ටයිම් නෙමෙයි. ෆයර්බේස් එක රියල් ටයිම් සර්විස් එකක් දෙනවා. ෆයර් ස්ටෝ එකේ දැන් පර්ෆෝමන්ස් එක වැඩි. කලින් ෆයර්බේස් නෝමල් එකට වැඩිය. නමුත් දෙකම රියල් ටයිම් සපෝට් එක තියෙනවා මේකේ රියල් ටයිම් සපෝට් එකක් අපිට එන්නේ නැහැ ඒ වගේ දේවල් තමයි තියෙන වෙනස්කම් අර කිතින් මොබයිල් ඇප්ලිකේෂන් වලට එහෙම ගොඩක් ඔප්ටිමයිස්ඩ් මොකද මේ ඒක ඒගොල්ලෝ කියලාමනේ දෙන්නේ ඕගොල් මොබයිල් ඇප්ලිකේෂන්ස් යනවා නම් ෆ්ලැටර් ඒ වගේ ඒවත් එක්ක උනත් හොඳට යූස් කරන්න පුළුවන් ඔය කියන්නේ දැන් මමත් IoT ප්‍රොජෙක්ට් එකක් ගන්න හිතන් ඉන්නවා එතකොට ඒ කියන්නේ ගොඩක්ම මැච් වෙන්නේ මේ ෆයර්බේස් නේ මෙහෙමයි ගත්තොත් මල්ලේ ඔයාට වෙනම විදියට තමයි හිතන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හිතන්න ඕනේ මේ මේකේ තියෙන දේවල් වගේ තමයි ඔයා හිතන්න ඕනේ ඩේටා මැනේජ් කරන විදිය කොහොමද? මොකද ඒකේ query වල ඔයාට limitations තියෙනවානේ. ඔයාට හිතන්නකෝ මට මතක නැහැ exactly ඔයාට විනාඩියකට යන්න පුළුවන් maximum query ගන්න මෙච්චරයි කියලා limitation එකක්. සහ ඔයාට read කරන්න පුළුවන් documents වල limitations තියෙනවා. දැන් මෙතන ඒ වගේ limitations නැහැ. ගොඩක්. limitations තියෙනවා නමුත් අරතරන් strict නැහැ. අරකේදී ඔයා ගොඩක් කල්පනා කරන්න ඕනේ query කරනකොට සහ data store කරනකොට මම අර කලින් කිව්ව ටිකම තමයි application එකේ data පාවිච්චි කරන විදියයි database එකේ data තියෙන mechanism එකයි දෙකම ගැන හිතලා තමයි MongoDB වලදී වැඩ මේ Firebase වලදී කරන්න ඕනේ මොකද queries ගන්න exceed වුණොත් ඔයාට ඔයාගේ application එක වැඩ කරන්නේ නැති වෙනවා
ලිමිටේෂන්ස් තියෙනවා එක එක ජාතියේ නමුත් අර ෆයර්බේස් තරම් ස්ට්‍රික් නැහැ හරි එහෙනම් අපි පටන් ගමු මේ මම මෙතන ඇත්තටම කරන්න හදන්නේ ඇසිඩ් ඇසිඩ් නෙමෙයි සෝරි ක්‍රඩ් ඔපරේෂන්ස් ටික යන විදිය පෙන්වන්න සහ අපි යූස් කරන normal commands ටිකක් එක වැඩ කරන්නේ කොහොමද කියන එක කියන්න ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනව නේද පේනවා मोंगो अप एंड रनिंग मे पोर्टे लोकल सर्वे अट्लासमेंट्रेशन මුලින්ම show dbs මම ගාව තියෙන dbs මොනවද කියලා බලන command එක show dbs command එකෙන් මට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ මම ගාව තියෙන database මොනවද කියලා ඊට පස්සේ මම මට අලුතෙන් database එකක් create කරන්න ඕනේ ඒ වෙලාවට මම කරනවා use test db යා අලුත් database එකට switch කරනවා නමුත් මේ database එක තාම create වෙලා නැහැ මොකද යාට ඒක බලන්න පුළුවන් show dbs ගියහම මට මෙතන පෙන්වන්නේ නැහැ මොකද මේ database එක තාම commit වෙලා නැහැ අපි නිකන් temporary state එකක ඉන්නේ මම database එකේ නිකන් workspace එකට මාරුණා විතරයි ඊට පස්සේ මම collection එකක් create කරනවා මේක collection create කරන එක විදිහක් ඔයා data එකක් insert කරොත් ඒත් එයා එහෙම collection එකක් exist වෙන්නේ නැත්තම් create කරලා ඔයාට හදලා දෙනවා මේ collection එක මෙතනදී මම බුක්ස් කියන කලෙක්ෂන් එක ක්‍රියේට් කරනවා එතකොට යාමට කියනවා ඕකේ කියලා 1 කියලා දැන් මම show dbs command එක run කරොත් මට පේනවා මගේ test db එක ඇවිල්ලා තියෙනවා ඊට අමතරව මට තියෙනවා show collections මට පේනවා මම බුක්ස් කියන කලෙක්ෂන් එක තියනවා කියලා දැන් මට ඕන වෙනවා මේ db එක drop කරන්න එහෙම නැත්නම් මං කර මට ඇත්තටම හදපු db එකෙන් වැඩක් නැහැ හරි මොනවා හරි දෙයක් ඒ වෙලාවට මම කරන්නේ group database command එක run කරනවා දැන් මම show dbs ගින් බැලුවොත් මට මගේ db එකයි නැති වෙලා තියෙනවා මම ආයේ ඒක අනිත් පැත්තට ගන්නවා මේ db එක අපේ වැඩේට අවශ්‍ය වෙන නිසා right books collection එක දැන් available ඊට පස්සේ මම කිය කලින් කිව්වා වගේ අපි crud operations ටික තමයි try out කරන්න හදන්නේ ඒකට මුලින්ම අපිට තියෙනවා insert command එක insert command එක shell එකේදී තමයි පාවිච්චි වෙන්නේ. ඔය node වලට වගේ යනවා නම් ඔයාලට insert command එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ mechanism එක වෙනස් විදිහට තමයි handle කරලා තියෙන්නේ. අයියේ කියන්න. මම කට් එකෙන් පොඩි request එකක් තියෙනවා. පුළුවන් නම් text එක පොඩ්ඩක් zoom කරන්න පුළුවන් නම්. ආ right. හරි, thank you. හරි, okay. මේක පේනවද? දැන් හරි වෙන්නේ. නදිනම් කියන්න. තව චුට්ටක් දාන්න පුළුවන් මොන්න. මම හිතනවා දැන් පේනවා කියලා. හරි දැන් හරි. හරි ඔකේ. එතකොට මම මේ කලෙක්ෂන් ඩේටා ටික කලින් ලෑස්ති කරන් හිටියා මේ මොකද මෙතන ටයිප් කරන්න ගියොත් ඇත්තටම වෙලාව යන නිසා. මෙතනදී මට කියන්න තියෙන්නේ මේක තමයි මං db command db කියන එක තමයි පටන් ගන්න ඕනේ. යා තමයි db reference එක. books කියන්නේ අපේ collection එක. insert කියන්නේ command එක. ඉතින් මේ ටිකත් එක්ක මේ curly braces ඇතුලේ මං දෙන්නේ මගේ document එක. අපි මේ දේවල්ගෙන ගොඩක් කතා කරා දැන්. අපි දන්නවා name කියන්නේ key value pair එකේ key එක, head first java කියන්නේ නම, category එකක් තියෙනවා, date object එකක් තියෙනවා, likes number එකක් තියෙනවා, ඒ වගේම tags තියෙනවා java and beginner කියන. ඔයගේ arrays එක එක data types maintain කරන්න පුළුවන්. දැන් මම මේ command එක insert කරාම මෙයා මට result එකක් දෙනවා acknowledge 1. ඒ කියන්නේ acknowledgement එක ලැබිලා තියෙනවා. ඒ වගේම insert කරපු ID එක මේක කියලා. දැන් මෙතන ඔයගලන්ට පේනවා object ID කියලා අර අපි කලින් කතා කරේ. data type එක. ඒ type එකෙන් තමයි IDs ලැබෙන්නේ අපිට.
ඊට පස්සේ දැන් මම ගිහින් බලන්න හදන්නේ මේ ඉන්සර්ට් වෙච්ච ඩේටා එක මට ඩේටාබේස් එකේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මම ගිහින් බලුවොත් මේ find කියන command එක තමයි අපි use කරන්නේ search වලට. ඔය නැත්තම් SQL වල තියෙන select කියන command එකෙන් කරන වැඩි. අතන select නෙමෙයි. අපි normal search එකක් select එකෙන් අපි කරන්නේ projection එකන්නේ. එතකොට මේ විදිහට මට බලා ගන්න පුළුවන් මගේ ඩේටාබේස් එක ඇතුලේ දැන් store වෙලා තියෙන values ටික මේක array එකක් විදිහට මට එළියට එනවා මේ array එක ඇතුලේ document objects contain වෙනවා ඊට පස්සේ මේ insertion එක ඊට අමතරව මට පුළුවන් single insertion එකකින් එහාට ගිහිල්ලා ගොඩක් data එකපාර insert කරන්න ඒකට මම data set එකක් prepare කරගත්තා මෙතනදී මම තව ඒ වගේ ડોකියුමන්ට් සෙට් එකක්ම තමයි හදාගෙන තියෙන්නේ කැටගරීස් එක මේ මේ තියෙන්නේ අරකෙම සේම් ඩේටා සෙට්මයි තියෙන්නේ ඩේටා වල වෙනසක් කරලා නැහැ මොකක්වත් ඒ වගේ වෙලාවක මම එන්ටර් කරොත් ඒත් මට පේනවා මගේ ඩේටා සෙට් එක ඉන්සර්ට් වෙලා එයා මට දෙනවා IDs ටික මේව තමයි ඉන්සර්ට් උනේ කියලා. ඇත්තට මේ IDs ටික වාට යූස් කරන්න පුළුවන් query කරනවා නම් දැන් අපි find එක ගැහුවොත් අපිට පේනවා තේරම database එකේ මේ වෙලාවේ තියෙන ඒවා ටික. දැන් මට ඕනේ වෙනවා එකක් search කරලා එළියට ගන්න. ඒ කියන්නේ මට ඕනේ වෙනවා තනි පොතක් මොකක් හරි බලන්න. ඒක කරන්නේ lecture එක second item එක විදිහට එන්න ඕනේ. ඊට පස්සේ මට ඕනේ වෙනවා the hobbit කියන පොත ගන්න. एक डीटेल्स बलान अन्य ये सर्च चेक गहन में हम हम किया ना मटो ने बुक्स कलेक्शन ने कहीं सर्च करना आईडी एक तो मैं नंबर का तीन एक किया ला ID එක string එකක් විදිහට නෙමෙයි තියෙන්නේ sorry ID එක තියෙන්නේ object type එකක් විදිහට එතකොට දැන් තමයි අපිට එන්නේ නැත්තම් කලින් මම ID එක විදිහට දුන්නේ string value එකක් ඕගොල්ලොත් එහෙම ලියනකොට ඇත්තටම බලන්න එක සමහර වෙලාවට වර්ධිනව අපි data types එක මේක තමයි ඔය object එකට අදාළව මට හම්බ වෙන result එක හැබැයි මට ID එක කියන්නේ මගේ primary key එක වගේනේ මට එහෙම නැතුවත් search කරන්න පුළුවන් මං එහෙම search කරනවා නම් හිතන්නකො මට ඕන වෙනවා කියලා නම base කරගෙන ගන්න name එක gone with the wind කියන පොත ගත්තොත් මට search කරලා මෙහෙම ගන්න පුළුවන් ඒ කියන්නේ මේ find කියන command එකට අපිට අපි කැමති where query එකක් SQL වල where query එකට equivalent ව්‍යාකූරයක වගේ තමයි අපිට නම මේක වෙන ඒවා ගන්න පුළුවන්. ඒ වගේම තව different options කීපයක්ම තියෙනවා මම ඒ ටික පෙන්වන්න. ඊට පස්සේ දැන් මට ඕනේ වෙනවා දැන් අපි බලමුකෝ මෙහෙම ගත්තොත් එහෙම book.find කළොත් ඔයගලන්ට පේනවා මට මෙතන මේ එන්නේ likes 20ක් තියෙන එක උඩට ඇවිල්ලා 10 ඊළඟට 14 ඊට පස්සේ මෙහෙම තමයි මට එන්නේ. මට මේ ටික sort කරන්න ඕනේ. ඒ කියන්නේ මට ඕනේ likes වැඩි එකේ ඉඳලා අඩු එකට ගන්න. එහෙම කරනවා නම් find එකට අමතරව sort කියලා එකක් තියෙනවා sort එකේදී මම කියනවා මට ඕනේ likes කියන එකෙන් තමයි search වෙන්න මම 1 කියලා දෙනවා මේ 1 කියන්නේ ascending order එක එතකොට ගත්තොත් 7 10 14 20 කියලා order වෙනවා මම මේක minus 1 කරලා දුන්නොත් sorry මම මේක minus 1 කරොත් 20 උඩට ඇවිල්ලා පල්ලෙහාට තමයි මට හම්බ වෙන්නේ රිසල්ට් එක. මේ වගේම මේක string වලට පාවිච්චි කරන්නත් පුළුවන්. පොත්තර නමට දුන්නොත් එහෙම නමෙන් ඕඩර් වෙලා තමයි මට හම්බ වෙන්නේ. ඊට පස්සේ දැන් ඕගලන්ට පේනවා මෙතන tags කියලා තියෙනවා arrays. මේ fantasy, fairy tales කියලා එහෙම තියෙනවා arrays මේවා. අපි කොහොමද array එකක් ඇතුලේ තියෙනකොට මට ඕන වෙනවා fantasy කියන tag එක තියෙන පොත් ඔක්කොම ටික ගන්න. ඒක කරන්නේ කොහොමද කියලා බලමු දැන්. මට ඕනේ නෝ ටැග්ස් සර්ච් කරන්නයි මට අවශ්‍ය වෙන්නේ. හැබැයි මම කියනවා මට ඕනේ ෆැන්ටසි කියන ටැග් එක කියලා. මට පොත් දෙකක් ආවා.
ඒ ෆැන්ටසි කියන ටැග් එක තියෙනවා මම array එකක් ගැන මුකුත් සඳහනක් කරේ නැහැ එයා itself array එකක් කියලා අඳුරගෙන අවශ්‍ය කරන ඔපරේෂන්ස් ටික කරලා මට කියනවා ඇවිල්ලා මේව තමයි මට දෙන්න තියෙන මේ ඔබ්ජෙක්ට් එක කියලා sorry ඊට පස්සේ අපිට පුළුවන් මේක අමතරව බලා ගන්න මේකේ කවුන්ට් එක අපි සාමාන්‍යයෙන් SQL වලත් අපි පාවිච්චි කරනවා කවුන්ට් එක මේකේ මට එනවා කවුන්ට් එක 2යි කියලා මට කලින් කවුන්ට් ඔබ්ජෙක්ට් දෙකක් ආවා එයා කෝර් එක එක්සිකියුට් කළා කවුන්ට් එක කීයද කියලා මට කියනවා ඊටමතරව දැන් අපි කලින් බැලුවානේ ලයික් වලින් සෝට් කරලා ගන්න ඔප්ෂන් එක මට ඕනේ අඩුම ලයික් තියෙන පොත් දෙක තෝරගන්න විතරක් අන්න ඒ වගේ එක්සිකියුෂන් එකක් කරද්දී මට සරලවම ලියන්න පුළුවන් කමාන්ඩ් එක ලිමිට් කියන දාලා ලිමිට් 2 කරනනම් මට එන්නේ අඩුම තියෙන පොත් දෙක විතරයි ලයික් අඩුම ඒවා ටික උඩින් මුලින්ම සිලෙක්ට් කරනවා මම ෆයින් කමාන්ඩ් එකත් එක්ක ඊට පස්සේ එහෙම චූස් කරගෙන මම කියන ලිමිට් එක 2යි කියලා මට පොත් දෙකක් විතරක් එනවා ඒ තමයි ලයික් අඩුම පොත් දෙක ඊට පස්සේ ඔයගොල්ලෝ දැක්ක මෙතන ලයික් 4 තියෙනවා ලයික් 10 ඔහොම එක එක වැලියුස් තියෙනවා දැන් මට ඕන වෙනවා මේකේ ලයික් කවුන්ට් එක වැඩි කරන්න හිතන්නකෝ මගේ මේ ගෝන් විත් ද වින් කියන පොතට මට ඕන වෙනවා තව ලයික් එක එකකින් වැඩි කරන්න අන්න ඒ වගේ වෙලාවක ඒ ඉන්ක්‍රිමන්ට් එක කරන්නේ කොහොමද කියලා බලමු අප්ඩේට් එකේදී මම මුලින්ම කියන්න ඕනේ මම කාවද අප්ඩේට් කරන්න යන්නේ කියලා. එතකොට මම මෙන්න මේක කොපි කර ගන්නවා. එතන මේකම කොපි කරගත්තා. ලේසි. මම කියනවා මම මෙයාව තමයි අප්ඩේට් කරන්න යන්නේ කියලා. ඊට පස්සේ මම මෙයාට කියනවා මං කියනවා ඉන්ක්‍රිමන්ට් කරන්නයි මට ඕනේ කියලා. පළවෙනියට තියෙන්නේ අපි සිලෙක්ට් කරගන්න ડોකියුමන්ට් එක. සෙකන්ඩ් එක විදිහට එන්නේ මං කරන්න යන ඔපරේෂන් එක. ඒ ඔපරේෂන් එකේදී මං කියනවා මට ඕනේ කරන්නේ ඉන්ක්‍රිමන්ට් කරන්න. මොකද්ද ඉන්ක්‍රිමන්ට් කරන්න ඕනේ? මට ලයික්ස් තමයි ඉන්ක්‍රිමන්ට් කරන්න ඕනේ එකකින් කියලා. එතකොට ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතන ලොක් කරන්න මෙතනදී මම මෙහෙම අප්ඩේට් කරගන්නවා මම කියනවා මේක තමයි මගේ ડોකියුමන්ට් එක ડોකියුමන්ට් එකේ ඔබ්ජෙක්ට් ID එක මේක තියෙන්න ඕනේ ඉන්ක්‍රිමන්ට් කරන්න ලයික් එක එකකින් කියලා එයා මට කියනවා මොඩිෆයිඩ් කවුන්ට් එක එකක් වෙලා තියෙනවා මැච් කවුන්ට් එක එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපි දැන් බැලුවොත් එහෙම ලයික් කවුන්ට් එක එකකින් වැඩි වෙලා කලින් 7 තිබ්බක දැන් 8ක් වෙලා තියෙනවා. ඒකත් එක විදිහක් වැලියුස් ඉන්ක්‍රිමන්ට් කරන්න ડોකියුමන්ට් එක අප්ඩේට් කරන්න. ඊට අමතරව අපි කොහොමද අපේ ડોකියුමන්ට් එක නම ඇත්තටම අප්ඩේට් කරන්නේ? අන්න ඒක බලමු. නම විතරක් නෙමෙයි අපිට ඕනේ ඇට්‍රිබියුට් එකක් අප්ඩේට් කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට අලුතෙන් ඇට්‍රිබියුට් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. මම මේ දෙකම කරලා පෙන්නන්නම්. මට ඕන වෙනවා මේ තියෙන හෙඩ් ෆස්ට් Java පොතේ අප්ඩේට් එකක් කරන්න. මම මේ ID එක කොපි කරගන්නවා. මම මේ ID එක කොපි කරගෙන මෙතෙන්ට දාලා මම කියනවා මට දැන් ඕනි මෙයාගේ වැලියු එක අප්ඩේට් කරලා මෙයාට අලුත් වැලියු එකක් සෙට් කරන්න. එයා එකට අපිට දීලා තියෙනවා සෙට් කියලා කමාන්ඩ් එකක්. මේ සෙට් ඔපරේෂන් එකේදී අපිට පුළුවන් අලුත් වැලියුස් සෙට් එකක් දෙන්නත් පරණ වැලියුස් ටික අප්ඩේට් කරලා දෙන්නත් එතකොට එයා ගානට ගිහිල්ලා ඒ ටික අප්ඩේට් කර ගන්නවා. රයිට්. නගත්තොත් මම කියනවා මට නේම් එක අප්ඩේට් කරන්න ඕනි. මට HF Java කියලා නමට තමයි මාරු කරන්න ඕනි කියලා. මම කියනවා ඒ විතරක් මදි මට තව මොකක් හරි අපි හිතමුකෝ නිකන් full row කියලා attribute එකක් දැම්ම කියලා. අන්න එහෙම කරොත් මට කියනවා එකක් acknowledge වෙලා දිනා modify count එක එකක් කියලා. දැන් මම ගිහින් බලුවොත් එහෙම
නම HF Java කියලා අප්ඩේට් වෙලා තියෙනවා. හැබැයි අලුතෙන් මම අර ඇඩ් කරපු cool true කියන value එකත් එතෙන්ට ඇඩ් වෙලා තියෙනවා. දැන් අපිට කැමති වෙලාවක අපේ document එක මෙහෙම update කරන්න පුළුවන්. නමුත් development වලට ආවම අපි scheme එකක් maintain කරන නිසා අපිට directly ම කරන්න බෑ. නමුත් අපිට scheme එකේ update එකක් එක්ක මේ වැඩේ ආයි පාරක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි දැන් අපි මෙහෙම අපි value එකක් set කරානි. අපි value එකක් alter කරලා අලුත් attribute එකක් add කරලා. මේ වගේ වෙලාවක අපි බලමු කොහොමද add කරපු attribute එක අයින් කරගන්නේ කියලා. ඇතර මෙතනයි command කීපයක් තියෙනවා. update කියලා එකක් තියෙනවා, update 1 කියලා එකක් තියෙනවා. update කියන command එක තියෙන්නේ collection එකක් හෝ වැඩි ගාණක් update කරන්න. update 1 කියන command එක තියෙන්නේ स्पेसिफिकली में एक ही अपडेट कराने यहाँ तो हम भी ने फर्स्ट टाइम इधर आया अपडेट कराने गोड़ा तीबत एक सर्च चकर मैच चुना दिंग इतना कोटो आप वाया चूज कराने मनो आगे कमांड का दो आया यूज कराने के ला और आगे वैध वाले दी ये वाके डिफरेंट ऑप्शंस थी ना इतना मंगो डीपी वाले एक वैध कराने गोड़ा विधि थी ना और आया चूज कर गाने और आठ मैच चुना ही दिए मुखाद्य किया ना इतने पास से मम्मी आईडी का रंग है विला आई पारा में इतनी पेस कर गाना ඊට පස්සේ මම මෙයාට දෙනවා සෙකන්ඩ් ඔපරේෂන් එක. දැන් කලින් මම කළේ සෙට් කියලා ඔපරේෂන් එකක් තමයි එක්සිකියුට් කරේ මේක වැලියු එක සෙට් කරන්න. දැන් මම යූස් කරනවා අන්සෙට් කියලා ඔප්ෂන් එක. මේ අන්සෙට් කියන ඔපරේෂන් එකේදී මම කියනවා කූල් කියන එක නිකන් වැලියු එකක් මොකක් හරි දීලා ඒ වැලියු එක අන්සෙට් කරන්න කියලා. එතකොට මම ආයි ගිහින් බැලුවොත් ෆයින්ඩ් එක මම අර දාපු කෝල් කියන වැලියු එක නැහැ. නමුත් මම කරපු අප්ඩේට් එක 9 අප්ඩේට් එක මෙතන තියෙනවා. මේ විදිහට තමයි මේකේ සාමාන්‍ය වැලියු අප්ඩේට් එකක් වෙන්නේ. ඊට අමතරව හිතන්නකෝ අපි දැන් මම අලුත් වැලියු එකක් ඇඩ් කරේ. මට ඕන වෙනවා මේ ලයික්ස් කියන නම නැතුව මට ඕන වෙනවා ඒකට වෙන නමක් දාන්න. ඒකත් අපිට එකකට රන් කරන්නත් පුළුවන්, ගොඩකට රන් කරන්නත් පුළුවන්. මම වාට පෙන්නන්නම් අපි ස්පෙસિෆිකලි එක එක ඔබ්ජෙක්ට් එකක මොකක් හරි චේන්ජ් එකක් කරනවා නම් ඒක කරන්නේ කොහොමද කියලා. එන්නකෝ මම මේ පොතේ මාරු කරන්න හදනවා කියලා විස්තර ටික. මෙතනදී මට කියනවා අලුත් ඔපරේෂන් එකක් රීනේම් කියලා. මෙයා මට කියනවා මංගාව දැනට තියෙන ඔක්කොම ෆීල් වැලියු ටික මෙයා ස්ටෝර් කරගෙන ඉන්නවා. ඒක නිසා මට ඒ ෆීල් වැලියු වල නම් ටික මෙහෙම සරලව දෙන්න පුළුවන්. හැබැයි මම අලුතෙන් දෙන්න යන නම තියෙනවනේ. ඒක මෙයා දන්නේ නැති නමක්. ඒක නිසා මම මේක string එකක් විදිහට තමයි මෙයාට provide කරන්න ඕනේ. මම likes වෙනුවට favorites කියලා නම use කරන්න හදනවා. එතකොටත් එයා මට result එකක් දෙනවා. මම දැන් එකක් update කරලා තියෙන්නේ. මේක තමයි result එක කියලා. දැන් මම ආයෙ ගිහින් බැලුවොත් මෙතන gone with the wind කියන පොතේ likes වෙනුවට ආයෙ වෙන නම වෙනස් වෙලා attribute එකේ favorites කියන තමයි අවිලා තියෙන්නේ. ඕක තමයි සාමාන්‍යයෙන් insert operations වල තියෙන. අපි බලමු පොතක් කොහොමද delete කරන්න කියලා. delete එකත් මේ වගේම තමයි. delete එකෙත් තියෙනවා operations කීපයක්. delete delete 1 එහෙම කියලා. ඒවා ඔයාගේ අවශ්‍යතාවය අනුව MongoDB වලදී පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් delete කරොත් මට එනවා delete count එක මේක කියලා. එකක් delete වුණා කියලා. දැන් අපි දන්නවා එකක් අනිවාර්යෙන් delete වෙලා තියෙන්නේ. මම දැන් ගිහින් බැලුවොත් අගේ අර පොත නැහැ, Java සම්බන්ධ පොත නැහැ. Java පොතට යන්න කියලා අපි අනිත් පොත් ටික විතරයි දැන් අපි තියන් ඉන්නේ. ඔය වගේ දේවල් ටිකක් තමයි basic CRUD operations වල තියෙන්නේ shell commands එක. ඊට අමතරව අපි ගොඩක් වෙලාවට project වල කරන වැඩ තමයි searching. එහෙම නැත්නම් data search කරන වැඩ. ඒ data search කරන වැඩ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් search එකක් ගන්නව නම් අපිට තරලව කරන්න පුළුවන්. හිතන්නකෝ දැන් මට ඕනේ පොතේ නේම් එකට win කියලා තියෙන ඒවා ටික ගන්න. මට එනවා මේක. මම go කියන ඒවා ගත්තත් එන්නේ මේක. හිතන්නකෝ මං ගහනවා කියලා මට ඕ අකුර තියෙන ඒවා ඕනේ කියලා. ඔකුර තියෙන ඒවා ගත්තොත් හොබිට් එකේ කන්ටේන් වෙනවා, ෂර්ලොක් එකේ කන්ටේන් වෙනවා. ඒ වගේ මට එහෙම රෙගෙක් සර්ච් එකක් දෙන්නත් පුළුවන්. මට රෙගෙක් සර්ච් එකක් දෙන්නේ නැතුව මට
full phrase searches වලට යන්න ඕන නම් ඒකටත් මේගොල්ලෝ අපිට support එකක් දීලා තියෙනවා අර set unset වගේම search කියලා option එකක් හැබැයි ඒ search option එක අපිට එකපාරම run කරන්න විදිහක් නැහැ මම ඒක කරලා පෙන්නන්නම් search operation එක තියෙන්නේ මෙන්න මෙහෙම මම search කියලා මං කියනවා මට සර්ච් කරන්න කියලා win කියන නම මම මේක දුන්න ගමන් මෙයා මට කියනවා මට error එකක් තියෙනවා මට මේක run කරන්න විදිහක් නැහැ මොකද මේක index කරලා නැහැ ඔයා මට දුන්න එක කියලා අන්න ඒ වගේ වෙලාවක අපි කරන්න ඕනේ අපේ database එකේ අලුත් index එකක් create කරන්න ඕනේ මේ search එක execute වෙන්නේ නැහැ එහෙම නැත්තම් දැන් අපි බලමු index එකක් create කරන්නේ කොහොමද කියලා සරල command එකක් තියෙනවා කලිම පෙන්නන්නම් මංගාව තියෙන ඉන්ඩෙක්සස් ටික ගන්න කොහොමද කියලා ඕනෙම ඩේටාබේස් එකේ එක ඉන්ඩෙක්ස් එකක් අනිවාර්යෙන් එනවා ඒක තමයි ID ඉන්ඩෙක්ස් එක එයා ඩිෆයින් කරන ඔබ්ජෙක්ට් එකේ ඉන්ඩෙක්ස් එක ඒකෙන් තමයි ඉනිෂියල් සර්ච් ඔක්කොම වෙන්නේ ඊට අමතරව අපිට පුළුවන් මැනුවලි අපේ ඒවා ඩිෆයින් කරන්න දැන් මම ගිහිල්ලා කියනවා මගේ නේම් කියන ෆීල්ඩ් එකනේ තියෙන්නේ මම කියනවා මගේ නේම් කියන ෆීල්ඩ් එකට අලුත් ඉන්ඩෙක්ස් එකක් දාන්න කියලා එයා මෙයා මට කිව්වේ ටෙක්ස් ඉන්ඩෙක්ස් එකක් තමයි මේකට ඕනේ කරන්න කියලා ඒක නිසා මම මෙතෙන්ටත් දෙනවා ටෙක්ස් කියලා දැන් මෙයා මට කියනවා කලින් ඉන්ඩෙක්සස් එකයි ඔයාලා ළඟ තිබ්බේ දැන් ඔයාලට ඉන්ඩෙක්සස් දෙකක් තියෙනවා කියලා නම් බලමු මෙයා අපිට කිව්ව කතාව ඇත්තමද කියලා අපේ කලින් කමාන්ඩ් එක රන් කළාම අපිට පේනවා මේ තියෙන අපි ගාව කලින් තිබ්බ ID ඉන්ඩෙක්ස් එක ඊට පස්සේ අපේ ඉන්ඩෙක්ස් එකත් අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා ඒක. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට අවශ්‍ය සර්ච් එක කරන්න. දැන් මම සර්ච් කරොත් මට එනවා මේක ගෝන් විත් ද වින් කියන එක. මේකේ රොබස්ට් ප්‍රති කියන්නේ මම මෙතෙන්ට දුන්නොත් එහෙම ගෝන් කියන එක නැතුව සර්ච් කරන්න කියලා මේ මයිනස් එකත් එක්ක එයා මට මේ සර්ච් ටික මේ සර්ච් එක එන්නේ නැහැ දැන් රිසල්ට් එක. මොකද මේකේ ගෝන් කියන වචනේ කන්ටේන් වෙනවා. දැන් මම කිව්වොත් ගෝන් 1 කියලා එකක් තියෙන එකක් ඒව ටික අයින් කරන්න කියලා එයා මට පරණ රිසල්ට් එක දෙනවා මොකද ගෝන් 1 කියලා වර්ඩ් එකක් මේකේ කන්ටේන් වෙන්නේ නැති නිසා ඊට අමතරව නැත්තෝ ඕක තමයි ඇත්තටම ඒ වගේ ලොකු ෆීචර්ස් ගොඩක් තියෙනවා මෙයා අපිට දෙන අපේ වැඩ ටික පහසු කරගන්න මේකට අමතරව තියෙනවා ඒ සෙන්සිටිව් ඉනිෂියලි අපිට එනවා ත්‍රූ කියලා දැන් මම මේක රන් කළොත් මට මේකෙන් රිසල්ට් එකක් එන්නේ නැහැ. මොකද මෙයා මට කියනවා ඔයාගේ ෆීල්ඩ්ස් මොනවා හරි එක්ස්ට්‍රා තියෙනවා ටෙක්ස්ට් එක ඇතුළට මේව දාන්න බෑ කියලා. ඒකේ රීසන් එක කේස් සෙන්සිටිව් එකේ S එක කැපිටල් වෙන්න ඕනේ. දැන් මට රිසල්ට් එකක් ඇවිල්ලා. මම කියලා තියෙන්නේ කේස් සෙන්සිටිව් ත්‍රූ කියලා. එතකොට මම මේකේ සිම්පල් W දුන්නොත් මට රිසල්ට් එකක් නැහැ. මොකද ඒක කේස් සෙන්සිටිවිටි එක මම හරලා තියෙනවා සිම්පල් W කරාට පස්සේ. මම දැන් මෙයාට කියනවා කේස් සෙන්සිටිව් මුකුත් බලන්න එපා මට කොහොමාර රිසල්ට් එකක් දෙන්න කියලා. දැන් මට ආයිත් හම්බ වෙනවා සර්ච් කුවර එකෙන් රිසල්ට් එක. ඉතින් ඊට පස්සේ මේ වගේ තමයි අපිට normal searches. හැබැයි අපිට හැම තිස්සෙම get queries එක තමයි වැඩ කරන්න වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවක aggregate කියන ඔප්ෂන් එක අපිට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා වැඩ කරගෙන යද්දි. අපි බලමු aggregate එකත් එක්ක එකතු කරලා කොහොමද අපි වැඩ කරන්නේ කියලා. aggregate command එක මේ විදිහට run කරන්න ඕනේ. හැබැයි මම කලිනුත් කිව්වා aggregate command එක array එකක් ඇතුලේ තමයි යන්නේ හැමතිස්සෙම කියලා. මම කියනවා gone with the wind කියන එකේ අපිට මැච් එකක් ඕන වෙන්නේ නැහැ මැච් එකේදී මැච් කරන එකේදී අපි හැමදෙස්සම නමින් සර්ච් කරන්නේ නැතුව අපි පොඩ්ඩක් වෙනස් කරලා බලමු මේක සර්ච් කරන එක ටැග්ස් වලට එහෙම නැත්නම් කැටගරි එක අපි යූස් කරන්නේ නැහැ අපි කැටගරි එක යූස් කරමු මම කියනවා මට කැටගරි එක ෆික්ෂන් තියෙන ඒවා ටික ඕනේ කියලා ඇග්‍රිගේෂන් එකට මැච් කරන්න කියලා අපි කලින් කරපු normal search කනොත් මේ වැඩේම කරන්න පුළුවන් array එක දැම්මට අපිට මිස් වෙලා තියෙනවා ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන්න. දැන්
ඇත්තරම වගේ මිස්ටේක්ස් එනවා මේ ලියනකොට ඇත්තරම පරිස්සමෙන් ලියන්න මිස් වුණොත් හරි අමාරුයි ඔයගලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න එකපාර මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට මේ වගේ මට array එකක් හම්බ වෙනවා මම දුන්නේ කැටගරි එක ෆික්ෂන් තියෙන ඒවා ටික සර්ච් කරන්න කියලා aggregate එකෙන් එයා මට සර්ච් කරලා දෙනවා alchemist සහ gone with the wind කියන පොත් දෙක මේ කැටගරි එක ෆික්ෂන් එකේ තියෙන කියලා. ඔය එක සර්ච් කරන මෙකැනිසම් එකක් අපි කලින් කතා කරපු සර්ච් එකට අමතරව ඊට පස්සේ අපි බලමු අපි කොහොමද වැලියු නම්බර් වැලියුස් එක වැඩ කරන්නේ කියලා. අපිට තියෙන මේන්ම නම්බර් වැලියු එක තමයි මෙතන ලයික්ස් කියන එක. අපි බලමු books.find මං කියනවා මට ලයික් 10ට වඩා වැඩි පොත් ටික විතරක් දෙන්න කියලා. එහෙම කියනකොට මට මෙන්න මේක රන් කරන්න පුළුවන් gt greater than 10 ලයික් 10ට වඩා තියෙන පොත් ටික විතරක් දෙන්න කිව්වහම මේ gt 10 කියන ඔප්ෂන් එක රන් කළාම හම්බ වෙන අපිට පොත් දෙකයි තියෙන්නේ 14. මම කියනවා greater than no equals රන් කරන්න කියලා. එතකොට මට ලයික් 10 තියෙන පොතක් එනවා. මොකද gt e කියන ඔප්ෂන් එකෙන් රන් වෙන්නේ greater than no equals. ඒ කියන්නේ 10ට සමාන හෝ වැඩි පොත් විතරයි. මේ වගේම මේ command එකේ අනිත් පැත්තේ තියෙනවා less than no equal කියන එක. ඒ වගේම lt කියලා එකක් තියෙනවා less than එක. ඔය වගේ options ටිකක් අපිට හම්බෙලා තියෙනවා numbers එක වැඩ කරනකොට. ඉතින් මේ දේවල් ටික තමයි මට shell එකේදී කතා කරන්න අවශ්‍ය වුනේ. ඊට අමතරව මම පෙන්නන්නම් දැන් මම කලින් ගිහින් පෙන්නුවානේ atlas එකට. atlas එකට sign in වෙන්න ඕනේ. right. එතකන් දැන් මේ කරපු ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? hello Google account log नॉर्मल විදිහට මෙහෙම යූසර් නේම් පාස්වර්ඩ් ගහලා හදා ගන්නත් පුළුවන්. මම එහෙම ලොග් වෙන්නයි යන්නේ. ලොග් වුණාට පස්සේ මට පේනවා ඩෑෂ්බෝඩ් එක. right. මේ තියෙන්නේ මට මේ ඕගොල්ලෝ ඉනිෂියල් ලොග් වෙනකොට මේක නෙමෙයි න view එක. මොකද ඉනිෂියලි යන්නේ ඇත්තටම මෙතන ලොකු මැසේජ් එකක් එක්ක ක්‍රියේට් නිව් ක්ලස්ටර් බටන් එකක් දෙනවා ඔයාලට ක්ලස්ටර් එකක් ක්‍රියේට් කරලා වැඩ පටන් ගන්න කියලා. සාමාන්‍යයෙන් ක්ලස්ටර් එකක් ක්‍රියේට් කරන එක චුට්ටක් වෙලා යන වැඩක්, ගොඩක් නෙමෙයි, නිකන් විනාඩියක් දෙකක් වගේ යන වැඩක්. එහෙම ක්ලස්ටර් එකක් ඔයා ක්‍රියේට් කරගෙන ඒ ක්ලස්ටර් එක ඇතුලේ තමයි ඔයාගේ ඩේටාබේස් හදන්න ඕනේ. අර මං කලිනුත් කිව්වා වගේ ෂාඩින් වගේ මෙකැනිසම්ස් වලට එනකොට replications වලට එනකොට ඔයාලට clusters සහ different nodes වල වැඩ කරන්න ඕනේ වෙනවා. එතකොට මම මෙහෙම හදාගත්ත cluster එක ඇතුලේ මට collections ගොඩක් maintain කරන්න පුළුවන්. මම දැන් ගිහින් බලනවා මේක ඇතුලේ තියෙන collections ටික. right load වෙනවා. මම දැන් ගියාම මට පේනවා collections ටික මොනවද, databases ටික මොනවද කියලා. මේ මගේ කලින් පරණ නිකන් try out කරන්න දාපු data වගේක් තියෙන්නේ මේකේ. මේ තියෙන්නේ තව DB එකක් books කියලා දාගත්ත. මේ වගේ මෙතනට ගියාට පස්සේ collections tab එකේ වට ඔයාගේ collections ටිකයි මෙතන තව collections ඇදුවොත් තව collections ඔක්කොම ටික මේකට add කරගන්න පුළුවන්. එහෙම කරාම මේ යටට add වෙන ඔක්කොම result ටික අපේ අර terminal එකේ පෙන්නුව විදිහම තියෙනවා. නමුත් terminal එකේ වගේ code ගහන්න ඕනේ නැහැ. දැන් ඇත්තරම මෙතන සරලව මේ අවශ්‍ය නම් මේ නම update කරන්න පුළුවන්. මෙතන මේ Windows 11 කියලා මම update එක ගැහුවොත් document එක update වෙනවා automatically, කිසි ප්‍රශ්නයක් නැතුව. සහ මේ මෙතන අපිට data types choose කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ලේසි මේක වැඩ කරන්න මේ සාමාන්‍යයෙන් shell එකේ කරනට වඩා. නමුත් මම prefer කරනවා shell එකේ වැඩ කරලා පොඩ්ඩක් පුරුදු වෙනාම ඊළඟට අපි කරන්න තියෙන දේවල් ගැන හොඳ අවබෝධයකින් කරන නිසා shell එකෙන් පටන් ගන්න එක තමයි පටන් ගන්න කෙනෙක්ට හොඳම තැන කියලා. ඊට පස්සේ මේ විදිහට තමයි මං කලින් දාගත්ත data තියෙන්නේ. අපි අර කතා කරන්නේ කලින් indexes හදන්න පුළුවන් කියලා. ඒ indexes creation එකත් මෙතනම කරන්න පුළුවන්. command book ගහන්න නැතුව create index කරාම මට index එකක් create කරගන්නත් පුළුවන් මෙතන. right. ඒ වගේම command line tools ඔක්කොම features ටික තියෙනවා. මං අර කලින් කිව්වා mobile application සම්බන්ධ realm එක, chart data, ඒ ඔක්කොම තියෙනවා.
ඊළඟට තියෙනවා database access එක. ඔයා database access කරනකොට ඔයාට මෙතෙන්ට user කෙනෙක් දාගන්න වෙයි. user කෙනෙක් දාගෙන එයාට admin access හරි read write any database access හරි ඒ වගේ different accesses දීලා හදන්න පුළුවන්. එහෙම හැදුවට පස්සේ දැන් clusters එකට ගියාම ඔයාට මෙහෙම database එකක් හදාගත්තට පස්සේ ඔයාට ඒකට connect වෙන්න ඕනේ වගේ machine එකකින්. අන්න ඒ connect වෙන්න මෙහෙම connect කියන button එක press කළාම ඔයාට හම්බ වෙනවා connect වෙන අවශ්‍ය මේ connect වෙන්න MongoDB එක support කරන විදි ටික. shell එකෙන් connect වෙන්න පුළුවන්, application එකකින්, compass එකෙන් connect වෙන්න පුළුවන්. compass එක මම පෙන්නන්න. මේකත් ඔයගලන් install කරගන්න පුළුවන්. මම Windows වල install කරලා තියෙන්නේ MSI එකක් download වෙනවා. අනිත් Linux වල එහෙම නැත්නම් Mac වලත් මේක download කරගන්න පුළුවන්. මේ tool එකටම සමානයි. කිසි වෙනසක් නැහැ. මේ Atlas එක වගේම තමයි UI එකත්. ඔයාට මේ ඔක්කොම අර කරපු operations ටික කරන්න පුළුවන් මේකෙත්. මේකෙන් ඔයාට connect වෙන්න පුළුවන් URL එක ගහලා ඒ database එකට. ඊට පස්සේ අරකින් කරගෙන යනවා වගේම වැඩ කරන්න පුළුවන්. මේක ඇත්තටම install කරගන්න ඕනෙත් නැහැ. අරක ඔයගලන්ට web එකකින් කරගෙන යන්නත් පුළුවන් කරදරයක් නැතුව. මේ අරකේ වගේ ගොඩක් similar. මේ කෙනෙක් වුණාම මගේ තියෙන local database එක අපි අර කලින් වැඩ කරපු test database එකේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මම books කියන එක ඇතුළට ගියොත් අර view එකට 100% සමානයි. අපි කලින් බලපු view එකට ඒකේ තියෙන options ටික ඔක්කොම මේකේ තියෙනවා. ඊට පස්සේ ඔය ඇප්ලිකේෂන් එකක් කරන්නේ වැඩ කරන්න යන්නේ දැන් ඇත්තටම. එතකොට ඔයාට තියෙනවා මෙතන ඔප්ෂන්ස් ටිකක්. මේ තියෙන යා drivers ටික ඔක්කොම down මේ list කරලා තියෙනවා මෙතන මොනවද drivers කියලා. node.js තමයි initial selection එක. ඊට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් connect කරන්නේ කොහොමද කියලා. connect කරන mechanism. මේතර නම් mongo client එකත් එක තියෙන්නේ. අපි ගොඩක් කලාවට node වල වගේ යනවා නම් use කරන්නේ mongoose. mongoose වල connect කරන්නේ මේ url එක විතරක් ගත්තා නම් ප්‍රමාණවත්. ඔය වගේ තමයි අපි atlas එකේ වැඩ කරන්නේ. මෙතන වෙනකම් මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. right. මම ඇත්තටම කලින් පොඩි ඇප්ලිකේෂන් එකක් ප්‍රිපෙයා කළා. මොකද ඇත්තටම වෙලාව ගොඩක් යනවනේ මේ මේක කරන්න ගියාම මම කෝඩ් ගන්න ගියොත් මෙතන ගොඩක් වෙලා යනවා. ඒක නිසා මම මේ ටික ප්‍රිපෙයා කරගත්තා. මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම් MongoDB කොහොමද අපේ normal application එකකට connect වෙන්නේ කියලා. දැන් මම කලින් කිව්වා Mongoose තමයි අපි පාවිච්චි කරන්නේ කියලා. connector එක විදිහට. Mongoose install කරගන්න පුළුවන් අපිට npm i mongoose දාලා command එක execute කරාන. ඊට පස්සේ මෙතන අපි Mongoose require කරගන්නවා. මම කිව්වා වගේ URL එක විතරක් ප්‍රමාණවත් මේ මේක වැඩ කරන්න. මම මෙතන නම් URL එක මෙතන දාලා තියෙන්නේ මේ env ෆයිල් එකක් ඇඩ් කරගෙන මේ අර URL එක දාලා තියෙන්නේ username password දෙකක් තියෙනවා මෙතන. ඒකත් දාලා තමයි මේ හදන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි open කරන්නේ නැති නිසා මේ environment variables ඒක env එකට දාලා තියෙන්නේ. ඕගොල්ලොත් use කරන වෙලාවට server එකේ environment variables වලට move කරන්න ඒක මේ application එක. ඊට පස්සේ වාට සරලවම මෙතන mongoose connect කියලා කරලා වාට මේ database එකට connect වෙන්න පුළුවන්. sorry ya. මම මේක ටිකක් අඩුවෙන් දාන් ඉන්නේ ලැප් එකේ නිසා මේ ඒකයි. දැන් පේනවද? පැත්තට වැඩි කරන්න. දැන් පේනවද? කෝඩ් එක zoom කරලා. කෝඩ් එක zoom කරොත් එහෙම මේ ඔක්කොම ටික මෙහෙම ලොකු වෙනවා. මම ෆොන්ට් එක ලොකු කරන්න. හරි පේනවනේ. right good. එතකොට මෙතන මම mongoose require කරගෙන තියෙනවා. මම මෙතනින් mongoose connection එකත් හදලා තියෙනවා database එකට. ඊට පස්සේ මට successful connection එකක් ආවට පස්සේ connected to mongodb කියලා එනවා. දැන් මම දාගෙන තියෙනවා script එකක් dev run එකක්. ඒක execute කරාම මට පේනවා මගේ සර්වර් එක අප් වුණා 3000 කියන පෝට් එකේ MongoDB එකටත් කනෙක් වුණා කියලා. දැන් මෙහෙම MongoDB එක අපි කනෙක් කරගත්තට පස්සේ අපිට පුළුවන් අර අපි shell එකේ කරපු commands ඔක්කොම ටික වගේ දේවල් run කරන්න. ඒ කියන්නේ CRUD operations ටික simply run කරන්න පුළුවන්.
ඒක කරන්න මම රවුටර් එකකට මාරු කරගත්තා බුක් කමාන්ඩ් එක ඔක්කොම ටික මේ බුක් මේ රවුටර් එකේ තියෙන ඒවා ටික ඒතර එක තැනක ඔක්කොම ටික තියෙන නිසා මම මේකේ ලියුවා router get එකක් මේ තියෙන්නේ book find command එක මෙහෙම තමයි find command එක ලියන්නේ මේ book කියලා කියන්නේ අපි අර කලින් කතා කරපු schema එක මේ තියෙන්නේ book schema එක mongoose schema කියන එකෙන් define කරලා මෙහෙම තමයි schema එක define කරන්නේ මම අර කලින් කිව්වේ අපිට SQL වල වගේ strict නැති mechanism එකක් තියෙනවා කියලා අපිට table එක නැත්තම් collection එක define කරන්න collection එකේ document එකේ තියෙන data ටික define කරන්න ඇත්තටම එතකොට මෙතනදී මේ වගේ features ගොඩක් තියෙනවා මේකේ book id කියන එක දෙන්න පුළුවන් book id එකේ type එක string කියලා දීලා ඒක required නම් required කියලා කියන්න පුළුවන් name එක දීලා ඒක required කියලා තියෙනවා මෙතන මම required නැති නිකන් value එකක් තියාගෙන තියෙනවා category කියලා එහෙම maintain කරන්නත් පුළුවන් ඊට අමතරව මම rating කියන එකට දීලා තියෙන number එකක් ඒක default value එකක් එක්ක තමයි add කරලා තියෙන්නේ date එකත් එහෙමයි date එක default value එකක් එක්ක add කරලා තියෙනවා ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ ඊට පස්සේ මේ වැඩට කිවුරුනහම මේක මම books කියලා මේ model එක විදිහට දාලා book scheme එක එළියට දෙනවා මේ books කියන එක තමයි මගේ අර database එකේ තියෙන books එකට map වෙන්නේ ඊට පස්සේ මේ book කියන එක ඇත්තම ගත්තොත් අපි collection එකමනේ මෙතන පෙන්වන්නේ අපිට collection එකේ find ගන්න අපි ගහුවේ කලින් මේ මෙතනදී අපි කලේ db.books.find කියලා ඒ වගේම මෙතන book කියන එකට කෙලින්ම find එක අපිට ගහන්න පුළුවන් එකයි මං කිව්වේ මුලින් අපි shell commands ගෙවුවාම අපි දන්නවා commands මොනවද run කරන්න ඕනේ වෙන්නේ කියලා. එතකොට මෙතන book find command එක ගෙවුවාම මට result එක එනවා කෙලින්ම database එකේ තියෙන actual value එක. ඊට පස්සේ මම මේක json response එකක් විදිහට return කරනවා. ඊට අමතරව ගත්තොත් මම කලින් කිව්වේ ඔයගලන්ට අපිට එක පොතක් search කරන්න පුළුවන් කියලා. ID එකක් දීලා මම මෙතන නම් ඇත්තටම පොතකට special ID එකක් දීලා තියෙනවා. නමුත් අපිට database එකේ තියෙන අපිට ආපු object ID එක දෙන්නත් පුළුවන්. එතකොට එහෙම කරලා සර්ච් කරන්නත් පුළුවන් පැරම් එක ඊට අමතරව ඊළඟට තියෙනවා පෝස්ට් එක. ඒ කියන්නේ data save කරන එක. මම කලින් කිව්වේ අපිට data save කරන්න අර්ගේ තියෙන ඔපරේෂන් එක නෙමෙයි තියෙන්නේ කියලා අපිට වෙන ඔපරේෂන් එකක් තියෙනවා කියලා. මේ තියෙන එකේ තියෙන save ඔපරේෂන් එක. මේ save ඔපරේෂන් එකෙන් කරන්නේ book කියලා අපි schema එකෙන් object එකක් හදා ගන්න ඕනේ. මෙහෙම. අන්න ඒ හදා ගන්න object එක අපිට pass කරලා schema එක ඇතුළට එයා validate කරනවා document එකක් විදිහට ඒ document එක හැබැයි local තියෙන්නේ මේ save command එක ගැහුවාම තමයි මේ document එක ගිහිල්ලා database එකේ save වෙන්නේ ඇත්තටම ගත්තොත් අපි අතන අර shell එකේ insert කියලා ලිව් එකේ දුන්න collection object එකම තමයි මෙතන දෙන්න ඕනේ ඒ වගේ එකක් ඊට පස්සේ ඒකත් මේ save වෙලා එනවා ඔයාලට ඒ වගේම MongoDB drive එක support කරනවා asynchronous actions වලට වගේම promises වලට يعني callbacks promises දෙකටම ඊට පස්සේ තියෙනවා delete action එක මම delete කරලා පෙන්නුවා ඔයගලන්ට එකක් ඒ වගේම මෙතන delete one command එක තියෙනවා අපිට delete කරන්න පුළුවන් ඒ වගේම put එක තියෙනවා update කරන්න update one කියන command එක තමයි use කරලා තියෙන්නේ ඔයගලන්ට මෙතන මම හිතන්නේ ආ මෙතනටත් එනවා option ටික මේ තියෙන find one find by id aggregate අපි use තව ගොඩක් තියෙනවා අතර මම මේක session එකේ කරේ නැති ගොඩක් තියෙනවා මොකද ඒ තරම්ම ප්‍රමාණය වැඩි මේකේ මේ කරන්න ගොඩක් දේවල් තියෙනවා docs වල බලන්න මේකේ සම්බන්ධ ගොඩක් විස්තර තියෙනවා MongoDB කියන්නේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙන tool එකක් නමුත් අපිට වැඩ කරන්න ලේසියෙන් පටන් ගන්න පුළුවන් learning curve එක අඩු හින්දා මේ වගේ ගොඩක් options තියෙනවා ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ usages වලට match වෙන විදිහට බලන්න කොහොමවත් අනිවාර්යයෙන්ම වැඩක් කරන්න පටන් ගන්න කලින් මොනවා හරි special වැඩක් කරද්දී ඔයා නිකන් search එකක් දාලා බලන්න Google එකේ ඔයාට ගැලපෙන දේ මොකද්ද කියලා සමහරක් විතර different option එකක් තියෙමේ තියෙන මෙතන දෙනවා find one and delete කියලා. ඒ එක mechanism එකක්. ඔයාගේ වැඩේට match වෙන්නේ මොකද්ද කියන එක මේ බලලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි අපි code එකක් ලිව්වොත් අපිට ලියන්න වෙන්නේ. මම පෙන්නන්නම් දැන් මේක execute කරොත් කොහොමද කියලා. සූම් එක අයින් කරන එක සූම් කරන්න මේ මොකද කියලා හොයාගන්න විදියක් නැහැ මම හිතන ඔයගලන්ට පේනවා ඇති
මෙතන බුක්ස් කියන එන් පොයින්ට් එක තමයි තියෙන්නේ මේ තියෙන්නේ ආපු රිසල්ට් එක මං ආයිත් කෝර එක එක්සිකියුට් කරොත් එහෙම මට පේනවා මේ රිසල්ට් එකම එන්නේ කියන්නේ මේ නැත්තම් error එකක් එනවා ඩවුන් වෙලා නම් මේ තියෙන්නේ බුක්ස් එක ඒ වගේම මට පුළුවන් ස්පෙસિෆික් ID එකකින් සර්ච් කරන්නත් මගේ ගාව ඩේටාබේස් එකේ ID එක නැති නිසා මේ වෙලාවේ මට empty result එකක් තමයි එන්නේ. අපි තියෙන ID එකක් දුන්නොත් එහෙම මේ වගේ. මට මේ වගේ result එකක් ගන්න පුළුවන්. මේ තියෙන ඇත්තම අර object එක අපිට ඩේටාබේස් එකේගෙන object එක මේ ID එකත් ඒකේ තියෙනවා V0 කියලා නෝ. ඔයාලට කැමති නම් ඔයාගේ API එකේ perspective එක වෙනස් කරගන්න ඒ data අරගෙන ඔයා කැමති විදිහට වෙන ඔබ්ජෙක්ට් එකක් රෙස්පොන්ස් එක විදිහට එවන්න හදා ගන්නත් පුළුවන්. මම ඇත්තටම මේ DB ඔබ්ජෙක්ට් එකමයි ඉවලා තියෙන්නේ. මම එහෙම කරලා තියෙන නිසා මම පෝස්ට් රික්වෙස්ට් එකක් ගැහුවාමත් මට එන්නේ ඒ ඔබ්ජෙක්ට් එකමයි. සහ මම අප්ඩේට් එකක් ගැහුවොත් මෙතන මට මේ වගේ ලොකු ඔබ්ජෙක්ට් එකක් එනවා. ඇත්තටම නිකන් අග්ලි ඔබ්ජෙක්ට් එකක්. මෙතනදිත් අර අපි කලින් කතා කරා වගේ රේටින් එක වැඩි කරන්න ඕන නම් 4.6 කරලා යවන්න විතරයි තියෙන්නේ. එතකොට අප්ඩේට් වෙනවා. නමුත් අර රිසල්ට් එක වාට කැමති විදිහට රෙස්පොන්ස් එක අප්ඩේට් කරන්න පුළුවන්. මෙතන ඉන්නේ අර අපිට ටර්මිනල් එකේ ආපු රෙස්පොන්ස් එකමයි. මොඩිෆයිඩ් වුණා එකක් පටන් ගත්තේ මේ වෙලාවට ඉවරුනේ මේ වෙලාවට ඔපරේෂන් එකට කොච්චර ටයිම් ගියාද ඔන්න විස්තර ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ අතින් ඇත්තටම පවර්ෆුල් මොංගෝ එක. නමුත් ඒ පවර්ෆුල් වුණාට අපිට මේ ඩේටා ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැත්නම් අපිට නිග්ලෙක්ට් කරලා අපේ වැඩ ටික කන්ටිනියු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට පෝස්ට් එක මේ විදිහට තියෙනවා මට අලුත් පොතක් ඇඩ් කරන්න පුළුවන්. මම ඇඩ් කරොත් එහෙම 4.9 දීලා හොබි ටෙක් කියලා දැම්මු. පුරුත් පතක් ක්‍රියේට් වුණා. පොතේ නම හොබි ටෙක් එහෙම කියලා. මම get command එකක් run කළොත් මෙතෙන්ට ආවිල්ලා මට එන ඔක්කොම පොත් ටික last එක එනවා හොබි ටෙක් එක. දැන් බලමු අපි කොහොමද එකක් අලුතෙන් ලියන්නේ කියලා. මට ඇත්තටම මෙතන get කරන්න ඕනේ මට get කරන්න ඕනේ රේටින් එක 4.5ට වඩා වැඩි ඒ වටික එහෙම වෙලාවට මම මෙතනට ඇවිල්ලා top කියලා ගත්තොත් එහෙම මම මෙතන අපි කලින් මොකද කරේ අපි දිව්වා likes $GP 4.5 කියලා කොහොමනේ අපි ලිව්වේ result එක දැන් මම මේක save කරොත් මගේ server එක ආපහු පාරක් එනවා මේක තමයි අපි අතන ලිව්ව query එක මේ exact query එක තමයි ලිව්වේ greater than or equals කියලා මම දාමු 4.5 වලට වඩා වැඩි නම් තමයි මම consider කරන්නේ මේක top පොතක් කියලා top level එකේ තියෙන පොතක් එතකොට මම මේකේ books කියන එක අගර top කියලා දාලා run කළොත් අපට එන්න ඕනේ ඔක්කොම 4.5 වලට වඩා likes me danne di likes me sorry rating kiyala tiyenne likes kiyala ganna nathi nisa mata eya result ekak denne ne ehema thama MongoDB weda karanne eya api galapenne nathi deyak dunnot eya e result ekak neglect karana මම රන් කළොත් මට ඇවිල්ලා තියෙනවා රිසල්ට් ගොඩාක් ඔක්කොම 4.5 එහෙම නැත්නම් 4.5 වලට වඩා වැඩි මේක 4.9 දැන් මම මේකේ greater than or equal එක අයින් කළා greater than විතරක් ඕනි කියලා කිව්වොත් සර්ව එකක් වුණා MongoDB එකට කනෙක්ෂන් එකක් එනවා මේ කනෙක්ෂන් එක හරි දැන් මම දැන් රන් කළොත් මට අර 4.5 ටිකක් නැහැ මට එක රිසල්ට් එකක් එනවා මේකින් මට එක රිසල්ට් එකයි එන්නේ 4.9 මොකද මේ වෙලාවේ රේටින් එක 4.5 වලට වඩා වැඩි තියෙන්නේ එකක් විතරයි ඊට පස්සේ මේ දේවල් ටික තමයි මට කතා කරන්න ඕනේ ඩිමොන්ස්ට්‍රේෂන් පැත්තෙන් මම ආයිත් ප්‍රසන්ටේෂන් එකට එන්නම් අපි දැන් ගොඩක් කෝඩ් කරා ගොඩක් කතා කරා මේ ටිකේ පැහැදිලි නැති දේවල් තියෙනවද මක්කරි ඔයාලා ඔක්කොම කතා කරන්නේ මම විතරක් දිගටම කතා කරනවා address field වගේ වල sub block ගන්නවනේ separate collection වලට මෙහෙමයි එහෙම ලොකු effect එකක් වෙන්නේ නැහැ නමුත් ඔයාගේ database එක ගොඩක් grow වෙනවා නම් ඒ වගේ වෙලාවට ඔයාගේ data ත් එක්ක තමයි decision එක ගන්න ඕනේ මොකද cost එකක් යනවා වුණාට අපිට ඒ decision එක ගන්නම වෙනවා නම් මොකද ඒ decision එක ගත්තේ නැත්නම් අපේ application එකේ queries ගන්න වැඩි වෙලා application rendering වැඩි වෙලා එහෙම වෙනවා නම් ඒකත් එක පැත්තකින් පාඩුයි database cost එක ලොකු issue එකක් වෙන්නේ නැහැ නමුත් ඒක තන difference එකක් තියෙනවා
හැබැයි ඒක තීරණය වෙන්නේ අපේ ඇප්ලිකේෂන් එකට අපේ අවශ්‍යතා තියෙන අවශ්‍යතාවයත් database එකේ තියෙන support එකත් දෙකම මත කල්පනා කරලා තමයි එහෙම නැතුව අපිට database එක චුට්ටක් වෙනස් වෙනවා කියලා අපිට application එක මාරු කරන්න එක නෙමෙයි ඇත්තටම විසඳුම ඒක තමයි සාමාන්‍යයෙන් අපි software solutions වලදී යන approach එක මං හිතනවා ඒ answer එක ප්‍රමාණවත් කියලා right terminal ගහන්න ඉඩයක් නැහැ compass community old version එක තියෙන නිසා ඒක අයින් කරන්න ඒක අයින් කරලා කැම්පස් කමියුනිටි එකේ අලුත් version එක දාගන්න මේ මොකද මං හිතන්නේ ඔයා වැඩ කරනවා ඇත්තේ Windows දාන්නේ Linux නම් update කරන්න පුළුවන් නැත්නම් Windows නම් ඔයාට අලුත් MSI එක download කරගන්න වෙනවා right තව questions තියනවද බුදු නෑ වගේ right අපි එහෙනම් ඊළඟ පාට් එකට යන් මේවා තමයි ප්‍රෙන්සස් ඇන් රිසෝසස් මම ડોක්ස් තමයි මේන්ලි රිෆර් කරේ ඊට අමතරව distributed hybrid models for database both yes මෙහෙමයි මගේ view එක කියන්නේ ඒක ඇත්තටම ඩිසිෂන් එකක් සොෆ්ට්වෙයාර් එක මත අපි කරන්න යන එකේ ටයිප් එක මත ඇත්තරම දෙකක් ඔය ඩේටාබේස් જાති දෙක කීපයක් ඩිෆරන්ට් පර්පසස් වලට පාවිච්චි කරන මෙකැනිසම් එකක් තියෙනවා ඒකට කියන්නේ පොලිග්ලොට් පර්සිස්ටන්ස් කියලා ඒ ඩේටා එකට හොඳටම මැච් වෙන ඩේටා ටයිප් එක තමයි අපි ඒකට යූස් කරන්නේ ඩේටාබේස් එක ඒක කිසිම වැරද්දක් තියෙන කාරණාවක් නෙමෙයි නමුත් ඒක ඒ ඩිසිෂන් එක ටිකක් ආකිටෙක්චරල් ලෙවල් එකේ ඩිසිෂන් එකක් so we have to take the decision with considering other aspects of our application ape application eke tiena bhavithaye kohomada ehttama ehema need ekak tiyenawada eken apita actual gain ekak tiyenawada e decision ekata yana eken mokada eka architectural decision ekak saha cost ekak tiyenawa eka nisa namuth api try out karanawa nan igena ganna de nan ehttama awashyathawayak tiyena nan eka honda approach ekak mokada eka loke pawichchi karana mechanism ekak polyglot persistent kiyanne මම personally preferred ඒ කියන්නේ අපි හැමතිස්සෙම best approach එකකට තමයි try කරන්න ඕනේ නමුත් එක කල්පනා කරලා ගන්න තියෙන best decision එක තමයි අපි industry එකේදී ගන්න ඕනේ right මට ඇත්තටම මේ අද හම්බුනේ මේ link එක MongoDB official courses කියලා මේ MongoDB එකෙන්මයි දෙන්නේ මේ free courses තියෙන්නේ ඔයාලන්ට මේ ඔයගලන්ට මේ එතෙන්ට ගිහිල්ලත් ගන්න පුළුවන් මේකේ තියෙනවා register වෙනවද කියලා මට මතක නැහැ නමුත් මේ මම දැක්ක courses වගේක් තියෙනවා ඒකත් refer කරන්න පුළුවන් ඊළඟට මට තව link එකක් හම්බුණා මේක මම ඇත්තටම මේ check කරේ නැහැ ගොඩක් නමුත් මේ මේකේ තියෙනවා MongoDB ඉගෙන ගන්න හොඳ learning resources මොනවද කියලා ඉතින් මට හිතෙනවා ඔයගලන්ට share කරොත් හොඳයි කියලා ඒක MongoDB ගැන ගොඩක් තිබ්බා මං හිතන්නේ 15ක් 20ක් විතර තිබ්බා මේ රිසෝසස්. ඉතින් ඕගොල්ලෝ බලලා ඕගොල්ලන්ට ගැලපෙන එක මොකක්ද කියලා ගන් මේ සර්ච් කරලා ගන්න. හැබැයි අනිවාර්යෙන් ඔෆිෂියල් ડોක්ස් රිෆර් කරන්න. ඕගොල්ලන්ගේ වැඩවලදී. ඊට පස්සේ ඔය දේවල් ටික තමයි මට කතා කරන්න තිබ්බේ. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අහන්න මම මේ platforms වල available questions තියෙනවා නම් කතා කරන්න email කරන්න පුළුවන් මගේ email එක තියෙනවා ඒ වගේම මගේ blog එක මම සාමාන්‍යයෙන් article ලියනවා මේ දැන් නම් ලියන්න වෙන්නේ නැහැ මේ දවස්වල ගොඩක් ඇත්තටම busy මේ වැඩත් එක්ක හැබැයි මේ මම කලින් ලිව්ව articles තියෙනවා ඔයගොල්ලෝ article එකක් ගන්න කැමති topic එකක් තියෙනවා නම් මට කියන්න මම ලියන්න පුළුවන් නම් මම ඒක ගැන ලියනවා ඉතින් thank you මාත් එක්ක join වුණාට මම මේ links ටික දැන් chat එකට දාන්නම් මම presentation එකත් පස්සේ share කරන්නම් ඉතින් ඉවර වුණාට ඇත්තටම ඉවර නෑ පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න for LKK පොඩි shout out එකක් මේක අපේ forum එක තියෙනවා සහ අපේ podcast එක තියෙනවා ඕගොල්ලන්ගේ තියෙන tech ගැටලු ගැන open source ගැන තියෙන ගැටලු ඇත්තම ඩිවලොප්මන්ට් ගැන තියෙනව වුණත් ප්‍රශ්නයක් නැහැ ඕපන් සෝස් කියලා එහෙම රිස්ට්‍රික්ෂන් එකක් නැහැ ඇවිල්ලා ෆෝරම් එකේ දාන්න ෆෝරම් එකේ අපිත් එක්ක කතා කරන්න 90% ගැරන්ටි එකක් දෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔයාලට ආන්සර් එකක් හම්බ වෙනවා වගේ ක්වෙස්චන්ස් වලට කියලා මොකද අපේ ගාව ඉන්නවා ලොකු වයිඩ් රේන්ජ් ඩිවලොපර්ස්ලා සෙට් එකක් සහ රිසෝස් පර්සන්ස්ලා ඉතින් ඕගලන්ට ගොඩක්
ගන්න පුළුවන් questions වලට answers අනිවාර්යයෙන්ම අපි forum එකේ ගොඩක් දේවල් කතා කරනවා අපි for ශ්‍රී ලංකා එකේ මොනවද කරන්න initiatives කියලා ඊළඟට කරන initiatives වලට ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන් ඒ වගේම අපි podcast එක තියෙනවා podcast එකටත් යන්න පුළුවන් මේක තමයි අපේ forum එක forum එකේ දැනටත් ongoing discussion set එකක් තියෙනවා අපි articles ලියනවා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ development වල තියෙන stories අපිත් එක්ක share කරන්න අපි කරන events ගැන දැනගන්න යුනිවර්සිටිස් වල මොනවද වෙන different events කියලා දැනගන්න ඒ දේවල් forum එකේ ඇවිල්ලා දාන්න අපි කතා කරමු ලංකාවේ වෙන tech ගැන ඊළඟට අපේ podcast එක තියෙනවා voice podcast එක අපි IT industry එකේ ලංකාවේ වෙන දේවල් tech කතා ටෙක් සම්බන්ධ දේවල් කතා කරනවා සිංහලෙන් කතා සිංහලෙන් යන පොඩ්කාස්ට් එකක් මේක මේ තියෙන ලාස්ට් එපිසෝඩ් එක සිංහලෙන් IT අපි කතා කරා සිංහලෙන් IT කරන එකේ තියෙන පුළුවන් දේවල් මොනවද කියන දේවල් ගැන අපේ පරණ එපිසෝඩ් සහන්න පුළුවන් ඕගලන්ට આવොත් ඒ වගේ විස්තර තමයි තියෙන්නේ ඒ වගේම පොඩ්කාස්ට් එක available මේ channels වල ඕගලන්ගේ favorite podcast app එකෙන් අහන්න පුළුවන් subscribe කරන්න එකට ඊට පස්සේ ඔය දේවල් ටික තමයි ඇත්තටම කතා කරන්න ඕනේ shout out එක ඉවරයි දැන් නම් ඇත්තටම මේ ඉවරයි මේ session එක මම එතකන් ඔයගලන්ට links ටික දෙන්නම් ඉතින් අරගන්න පුළුවන් presentation එක share කරන්නම් ඔයගලන්ට mail එකක් එයි මේවා නම් docs එකෙන් ගන්න පුළුවන් මේවා ටික docs වලින් ගන්න. ඒ docs වල තියෙන links ම තමයි මම ඔක්කොම add කරලා තියෙන්නේ. ඒ links මුකුත් දැම්මේ නැහැ. ඔක්කොම docs වල තියෙන්නේ. right. ওই දේවල් ටික තමයි කියන්න ඕනේ සහ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක පරිස්සමෙන් ඉන්න හැමෝම thank you join වුණාට තියෙන questions එවන්න අපි කතා කරන questions මොනවා හරි තියෙනවා නම් දැන් ඔය දේවල් ටික තමයි තියෙන්නේ stay safe කියලා කියනවා හැමෝටම yes ඔය ටික තමයි ඔයි මේ ගොඩක් ස්තුතියි මේ අපේ කට්ටිය ලෑස්තිලා ඉන්නවා ජනලි ඔව් මුලින්ම කියන්නනේ අද ඉවෙන්ට් එක කරේ අපේ ධනේෂ්කයයි ඉතින් මුලින්ම ධනේෂ්කයට ගොඩක් thank you වහිතබ්බේ ගොඩක් වැඩ තියෙන වෙලාවක තමයි අපිත් එක්ක එකතු වෙන්නේ ඉවෙන්ට් එක කරන්න ඉතින් අයියට ගොඩක් thank you සහ මං හිතන්නේ අර ඉවෙන්ට් එකේ මාකටිං වැඩවලටත් අර පොඩි වීඩියෝ එකක් ඉන්නලා රික්වෙස්ට් කරනවා අයියා ඒදාම ඒක බහන ඔකිය බාර අරගෙන අපිට මේ සපෝට් එක දුන්නා ඉතින් හැම දෙයකටම thank you අයියට එයාගේම අයියාගේ ඉස්සරහ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම wish කරනවා ඒත් ඒක කියන්නේ thank you අයියා ඒත් ඒක කියන්නේ අද ඉවෙන්ට් එක ඔර්ගනයිස් උනේ NSBM එකේ Women in First සහ First Communities අපි ඔක්කොම එකතු වෙලා ඉතින් අපේ NSBM එකේ volunteers හැමෝටම ගොඩක් thank you එයාගේම මතක් කරන්න ඕනේ විහාරයක් ඇතුළු Women in First LK team එකේ අකල හැමෝමත් අපිට support එක දුන්නට thank you එයාකලට අන්තිමට කියන්න ඕනේ අනිත් universities වලත් මම හිතන්නේ first සහ women in first communities වලා join වෙලා හිටියයි හැමෝටම thank you සහ අනිත් අපිත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම thank you මෙච්චර වෙලාවක් හිටියට event එකත් එක්ක ඒ ටික තමයි කියන්න තියෙන්නේ මම හරි ප්‍රශ්න දෙනවා first forum එකක් තියෙනවා forum.nsbm.org ඒකේ මම හරි issues මම හරි තියෙනවා නම් දාන්න පුළුවන් ඉතින් මම හිතනවා අද event එක however මොකක් හරි දෙයක් ගන්න පුළුවන් ඉතින් හොඳ ඉවෙන්ට් එකක් වෙන්නද කියලා ඉතින් හැමෝටම ගොඩක් thank you අපිත් එක්ක එකතු වෙලා හිටියට ඉස්සරහට තව මේ වගේ අලුත් ඉවෙන්ට් එකකින් හම්බ වෙනකන් හැමෝටම good night thank you
right and I'm good night good night I thank you all right okay bye එන thank you invite කරාටත් good night good night thank you so much